ගරුප් එකට දානවද? ඔව් පළවෙනි ලින්ක් එක දාන්නම් ගරුප් එකට. ඒක ගිහින් බලන්න ඔන්ලයින් කෝස් කියන එක ඇතුලේ තියෙනවා සම්පූර්ණ. ඔයාලට ගන්නන දේවල්. අහහ. එහෙම කරමුද? හරි සර්, හරි, thank you. මේක උගන්නපො දේවල් සම්බන්ධයෙන් කියන. ඔයාලට දැන් ලියාගෙන යද්දි මොනවද ප්‍රශ්න තියෙනවද අහන්න? දේවල් තියෙනවා. නෑ නෑ. ඒ ටික නම් ප්‍රශ්න නේද? අපිට ආයෙයි බලන්න මේකේ. රයිට්. ඒක මං කියලා. ඒක මං හදන්න. එතකොට අපි කතා කරානේ දැන් ඊයේ සම්පූර්ණ බී වර්බ් එක මොකද්ද සහ අර ඇක්ටිව් වොයිස් ටිකට අදාළ දැන් බී වර්බ් එක අපි සම්පූර්ණ කතා කරප ඔක්කොම එකම සමරියක් ද හાર્ට් ඔෆ් බී වර්බ් හાર્ට් ඔෆ් ඉංග්‍රීසි කියලා අපි බී වර්බ් එකේ කතා කරප සේරම මෙන්න මේ සමරිය එකට වගේ දාලා මම වාත්තේ කතා කරා. يعني එකම ස්ලයිඩ් එකකට අරගෙන කොහොමද ප්‍රසන්ට් එකේ කොහොමද පාස්ට් එකේ ඊට පස්සේ කැන් මේ කැන් බී මේ බී ෂුඩ් බී මස්ට් බී රයිට් මේ මයිට් බී එහෙම දාන්න පුළුවන් කියව ඊට පස්සේ ආයි වොන්ට් ටු බී මට වෙන්න අවශ්‍යයි හේමත් කියව ඊට පස්සේ දෙයාර් ඉස් දෙයාරා දෙයා වොස් දෙයාව දෙයා විල් බී ඉතින් දෙයා කැන් බී කුඩ් බී මේ මයිට් බී ෂුඩ් බී මස්ට් බී ඒකත් දාන එකයි කොහොමද අපි යොදා ගන්නේ this is that is තීස්සා දෝස්සා කොහොමද යොදා ගන්නේ කියන එක පැහැදිලි කිරීමක් කරන්නේ බී වර්බ් එක සම්බන්ධයෙන් මේ කරප පැහැදිලි කිරීම ඊයේ කරප දෙක ගැටලුවක් නැද්ද ඒ ටික උදාහරණ ගැටලුවක් නැද්ද තමි ගැටලුවක් නැද්ද අවුලක් නැද්ද නැහැ සර් මට නම් ප්‍රශ්නේ නෑ ඩියෝ අවුලක් නැහැ හා ඊට පස්සේ ගැටලුවක් නැහැ සර් පැහැදිලි සර් ඊට පස්සේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල අර ක්‍රියාව කරන එක නා හී සී ඉට් නිමල් ඩොග් වුණොත් ක්‍රියාපදයට එස් ඊ එස් ආයි එස් යොදන්න කියලා ක්‍රියාපදයකට ආයි වී යූ දේ ස්ටුඩන්ට් ඩොග්ස් යන එදිනොත් ක්‍රියාපදයකට ක්‍රියාපදේ බේස් ෆෝම් එකෙන් තියන්න කියලා රයිට් ඊට පස්සේ ක්‍රියාවේ දැන් අපි පාස්ට් සිම්පල් හදාගද්දි කෙලින්ම ක්‍රියාවේ පාස්ට් ෆෝම් එක ගන්න ඕන ඒක අද්දි පාස්ට් එක හදාගද්දි ආකාර දෙකක් තියෙනවා වී කැන් divide two part verb when we are creating past and past participle as singular and මේ regular and irregular කියලා. ඊට පස්සේ future එක ගත්තාම will එක ක්‍රියාපදයේ base form එක ගන්නකොට will පදයට වෙනුවට ගන්නවා shall පදේ කියවා. shall පදේ දාන්නේ i එකයි v එකයි ඒකෙත් බෝලර් ප්‍රශ්නයක් කියවා. ඉතින් මේ දැන් කර කර ඉන්නවා නම් am is ing i am teaching කර කර ඉරියා නම් was what ing was what is i was teaching කරගෙන දීවි නම් will be will be ing will be teaching i will be teaching ඊට පස්සේ කරලා දින i have taught you how to use active voice how to create active voice කොහොමද active voice හදාගන්නේ කියලා මම ඔයාලට උගන්වලා තියෙනවා දැන් ඔයා ඒක දන්නවනේ simple present tense කියන්නේ මොකද්ද past tense කියන්නේ මොකද්ද කරේ අතීතේ මෙන්න ප්‍රතිඵලය දෙන ඔයා දන්නවා දැන් simple present tense ඇයි teach teach දෙකක් එන්නේ අන්න ප්‍රතිඵලය තමයි දැන් තියෙන්නේ ඒ කියන්නේ කරේ අතීතේ අතීත ක්‍රියාවක් ගැන සඳහන් කර වර්තමාන ප්‍රතිඵලයක් ගැන කතා කරනවා නම් අන්න ඒවට අපි කියනවා ප්‍රසන්ට් වර්බ් එක කියලා. අතීත ක්‍රියාවකට පෙර කරලා තිබුණු දේවල් කතා කරනවා නම් පාස්ට් වර්බ් එක. හරි ඊට පස්සේ අනාගත කාලයක් ගැන කතා කරන්නේ ෆියුචර් පර්ෆෙක්ට් වලින්. ඒකෙන් කියන්නේ අනාගතාර්ථයෙන් අනාගතේ වා කියන වෙලාවේ ඒ ක්‍රියාව කරලා අවසන් වෙලා තියෙන්න ඕනේ. ෆියුචර් පර්ෆෙක්ට් කන්ටිනියස් ෆියුචර් පර්ෆෙක්ට් ටෙන්ස්. ඊට පස්සේ මේ දැන් කර අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් යම් කිසි කාලයක් කරගෙන පෙන අද වර්තමානයේ නිරත වෙනවා නම් has have a ing ganuko has have been ing i have been waiting for a bus for 1 hour pack 30 man balagena taham balagena innona eken 8 ta padang gattana 9 ta thama me kathawa kiyanne i have been waiting for a bus for 1 hour pack 30 balagena innona dawa balagena innaka man thama kiyanne etoru bus ekak awilla bus ekak yana gaman kiyanne mokadda i had been waiting for a bus balagena hitiya bus ekak kiyana kan dan balagena inne ne anna ewa past perfect continuous tense karala thibuna kala simawath thise dan karanne ne අන්න එහෙම බී වර්බ් එකයි ඇක්ටිව් මේ මේ ඇක්ටිව් වොයිස් වල ටෙන්සස් 12 අදා ගන්න විදියට අදාළව මම ස්ලයිඩ් දෙකකින් අර අපි කතා කරප පොසිටිව් ෆෝම් පොසිටිව් කස්සේ නෙගටිව් ෆෝම් මේ එයා මුලින් පැහැදිලි කරලා ඒකෙන් කොහොමද අදා ගන්න කියලා මේ මෙතන පැහැදිලි කිරීමක් කරේ ඉන්නේ. රයිට් ඊට පස්සේ මම කිව්වා මේ කතා කරන්න යද්දී අපිට මේ විදියට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා කියවනේ. ඒ කියන්නේ මේ අපි මේ ඉගෙන ගන්න ඇක්ටිව් වොයිස් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සිම්පල් පාස්ට් ටෙන්ස් සිම්පල් ෆියුචර් ටෙන්ස් විදියටම කතා කරන්න ගියාම we can't difficult to do it එක කරන්න අමාරුයි. ඒ කියන්නේ කතා කරන්න පුළුවන්. ඊට වඩා ලේසි මං කිව්වා ක්‍රමවේදයක් සිංහල භාෂාවෙන් කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ කියන්නේ සිංහලනේ අපෙන් අදහස් වෙන්නේ සිංහලෙන් අදහස් වෙන්නේ. ඒක අපි කරන්න ඕන කාරණාව තමයි සිංහලෙන් එන අදහස අපි කන්වර්ට් කරන්න ඕනේ ඉංග්‍රීසි වලට. හරි ට්‍රාන්ස්ලේට් කිරීම තමයි තියෙන්නේ. අර එතකොට අපි සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය ලියන්න යද්දී අපි ආකාර දෙකකට බෙදුවා. ක්‍රියාපදයක් සහිත වාක්‍යයක් සහ ක්‍රියාපදයක් රහිත වාක්‍යයක්. ඒ කියන්නේ මම මේ කියන වාක්‍ය ඇතුලේ ක්‍රියාපදයක් තියෙනවා නම් ඒක ගන්න ඕනේ ඒක ලියන්න ඕනේ ක්‍රියාපදයක් සහිත කෙනෙක්. ඇස් දෙකෙන් හරි කටෙන් හරි අතපැස ලිවීමක් චලනයක් තියෙනවා නම් ඒක ප්‍රධාන ක්‍රියාපදයක් සහිතයි කියලා ගන්නවා. ප්‍රධාන ක්‍රියාපදයක් රහිතයි කියලා කියන්නේ ඒක ඇතුලේ චලනයක් තියෙන්න බෑ. අතපැස ලිවීමක් ඇස් දෙකෙන් කටෙන් චලනයක් නැති ඒවා ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාක්‍ය විදියට ලක්ෂණයක් ගැන කතා කරනවා නම්
ඒවා කතා කරද්දී අපි භාවිතා කරන්නේ be will. ක්‍රියාපදයක් රහිත වාක්‍ය හදාගන්න I am me suppose so will be කියන පද හතෙන්. ඒතර පැහැදිලි කරගන්න තියෙන එච්චරයි. ඒ කියන්නේ ක්‍රියාපදයක් රහිතයි කියලා වා දැන් මම අර කියප මෙතඩ් එකක් තියෙන ක්‍රියාපදයක් සහිතයි කියලා දානවනේ. ඒකේ වාට තුනත් ඒක රහිතයි කියලා මතක තියාගන්න. මේ වාක්‍ය හදන්න අපි use කරන්න ඕනේ be will. right ඒක අපි ලේසි කරගන්න ක්‍රමවේදයක් මම ඔයාලට කිව්වා මේ ක්‍රියාපදයන් එක හද අපි මං කියෝ ක්‍රියාපදයක් සහිතද රහිතද හොයාගන්න ගියාම මම ඔයාලට කිව්වා කිසියම් පුද්ගලයෙක් කිසියම් ස්ථානයක ඉන්නවා සිටියා ඉඳීවි මතක තියාගන්න ඉන්නවා සිටියා ඉඳීවි කියලා ගෑවුනොත් කොහේ හරි වා කියන වාක්‍යය ඇතුලේ සිංහලෙන් කියන වාක්‍යය ඇතුලේ ඒක අනිවාර්යයෙන්ම ඔයා දාන්න ප්‍රධාන ක්‍රියාපදයක් රහිතයි කියලා රහිතයි කියලා දාලා be verb use කරලා තමයි වාක්‍ය නිර්මාණය කරන්නේ right ඊට පස්සේ මං කිව්වා ඔයාලට දැන් ක්‍රියාපදයක් සහිතයි කියලා ගන්නවා නම් ඒක ඇතුලේ තියෙන්න ඕන කොන අතපැස හෙලවීමක් කරි අස් දෙකෙන් හරි කටෙන් හරි චලනයක් තියෙන්න ඕන කියන්නේ right හැබැයි මතක තියාගන්න මෙන්න මේ ක්‍රියාපද වලට අතපැස හෙලවීමක් කරි අස් දෙකෙන් හරි කටෙන් හරි චලනයක් නැහැ මේවට මනසින් කරන ක්‍රියා කියලා කියනවා මේවා කඩපාඩම් කරලා තියාගත්තත් ගැටලුවක් නෑ අවශ්‍යයි වුමනයි කැමති මතකයි අමතක කරනවා බලාපොරොත්තු වෙනවා දන්නවා විශ්වාස කරනවා හැඟෙනවා දැනෙනවා ආදරය කරනවා තීරණය කරනවා වගේ මේවා ඇතුලේ චලනයක් නැහැ අපි චලනයක් සහිත ප්‍රධාන ක්‍රියාපදයක් සහිතයි කියලා ගන්න දාන කතාව තමයි අර අතපැසලිවීම හරි අස් දෙකෙන් හරි කටෙන් හරි චලනයක් තියෙන්න ඕනේ කියන කතාවනේ දාන්නේ. හැබැයි මෙන්න මේ ක්‍රියාපදය ඇතුලේ එහෙම චලනයක් නැහැ. හැබැයි මේවා ප්‍රධාන ක්‍රියාපද සහිතයි කියන කැටගරිය එකට දාලා තමයි වාක්‍ය නිර්මාණය කරන්න යන්නේ. අවශ්‍ය යොමනයි කැමැති මතකයි අමතක කරනවා බලාපොරොත්තු වෙනවා දන්නවා විශ්වාස කරනවා හැඟෙනවා දැනෙනවා ආදරය කරනවා තීරණය කරනවා මෙන්න මේ පද ටික. right ඊට පස්සේ තුන්වෙනි කාරණා විදිහට කියවා ඔයාලට අපි ස්ථානයක් තුල හඟවන්න ඉංග්‍රීසි භාෂාවෙන් දාන්න ඉන්න. right ඒක සිංහල භාෂාවෙන් මම ඔයාලට ලේසි වෙන්න කිව්වා. බොහෝ අවස්ථාවල සිංහලදී ඒ શબ્දයක් පිටුවේ පුස්තකාලයේ කාමරයේ පන්තියේ අනේම ඒ පුස්තකාලයේ ඉන් ලයිබ්‍රරි. ඒ શબ્දේ පිටුන නම් අපි ඒකට ගන්න ඕන ඉන්. ඉන්න ඉන් ද ලයිබ්‍රරි ඉන් ද කැම්පස් එකේ ඉන් ද යුනිවර්සිටි අනේම. ඒ කියන શબ્දයක් හොස්පිටල් එකේ ඉන් ද හොස්පිටල් පාසලේ ඉන් ද ස්කූල් අනේම ඒ શબ્දයක් පිට වුණොත් ඉඳා ගන්න අර ලේසි වෙන වැඩි මං ඉන් යූස් කරන විදිහ කියලා දෙන්නම් පැහැදිලිව ග්‍රැමටිකලි කොහොමද යූස් කරන්නේ කියලා ඊට කලින් අපි වාක්‍ය හදා ගන්න යද්දි පොඩි අවුලක් ආවොත් දා ගන්න සිස්ටම් එක තමයි කියලා දෙන්නේ අර ලේසි වෙන කතා කරද්දී ඊට පස්සේ සිංහලෙන් උච්චාරණය කරන විට ක්‍රියාපදයක න શબ્දයක් එකතු වුණොත් ඒක ඉංග්‍රීසියෙන් ලියද්දි to දාන්න ඒ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කන්න ලියන්න කතා කරන්න right මම මේ ක්ලාස් එකට ජොයින් වුණේ ඉංග්‍රීසි කතා කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න න අවොත් ටූ දාලා ලියන්න ඕන ඉගෙන ගන්නවා ලර්න් ඉගෙන ගන්න ටූ ලර්න් අන්න එහෙම right ඊට පස්සේ මම ඔයාලට කියපු කතාවක් තිබ්බ අපි ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩනැගීමේදී වචන ස්ථානගත කරන නිශ්චිත පිළිවෙලක් තියෙනවා නිශ්චිත පිළිවෙලක් ක්‍රමවේදයක් සිස්ටම් එකක් තියෙනවා ඒක තමයි අර සබ්ජෙක්ට් ව ඔබ්ජෙක්ට් කියන ඇග්‍රීමෙන්ට් එක තමයි දාන්නේ අර දැන් අපි be verb හදාගද්දි මුලින්ම subject එක ඊට පස්සේ be verb ඊට පස්සේ ඒක compliment එක ලියන්නේ එනවා නම් වෙන්නේ කවුද කියලා ලියන්නේ ඊට පස්සේනේ අන්න ඒක මම මේ subject to object කියන agreement එක මම ඔයාලට කියනවා වෙන විදිහකට ඒ කියන්නේ අර කතාවමයි මුලින්ම කතු ලියන්න සිංහලෙන් අර කතා කරන්න යන්නේ ඊට පස්සේ වගවි පදේ ලියන්න වගවි පදේ මම අර ඊයේ කිව්වේ සාහිත්‍යද රහිතද බලනවා කාලය බලනවා ඒක වචන බහුවචන බලනවා වගුවට යනවා වගුවේ පදේ කියලා කියන්නේ අර රහිතයි ගත්තොත් am me is also will be කියන පද හත right රහිත සාහිතයි කියලා ගත්තොත් එම වර්තමාන කාල නම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් ගන්න ඕනේ මූලික ස්වරූපයෙන් පළමු තීරුවෙන් ගන්න ඕන ඒක වචන නම් sound එකක් cut කරන්න ඕන අර ඇයි එහෙම sound එකක් cut කරන්නේ අපි දන්නවා simple present tense වාක්‍ය නිර්මාණය කිරීමේදී ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා කතෘ ක්‍රියාව කරන්න බහුවචන නම් ක්‍රියාපදයේ බේස් ෆෝම් එකෙන් තියෙන අතර ක්‍රියාව කරන්න ඒකවචන නම් ක්‍රියාපදේ වෙනස් කරනවා. ඒ වෙනස් කරද්දී අපට ඕන ඕන විදිහට වෙනස් කරන්න බෑ. එයාලා කියන සාමාන්‍ය විදිහට ස් දා ගන්න අවුලක් නෑ කියනවා. SHCHXXOX වලින් ක්‍රියාපදයක් අවසන් කරන උවාට ඒකවචන කරන්න ඕන නම් ES දාන්න කියනවා. ක්‍රියාපදයක් Y අකුරෙන් අවසන් කරලා ඊට පෙර තියෙන කොන්සොනන්ට් නම් Y වත් කළා IS දාන්න කියනවා. වවල්ලයක් නම් මුකුත් කර S දාන්න කියනවා. හරි ඒක තමයි අර S sound එක cut කරන්න කියලා මම අර සරලව කියන්නේ. ඒක මුලින්ම ඔල්රෙඩි I taught you how to create singular form of the simple present tense when we are creating simple present tense now you can understand what I say මම මොකද්ද කියන්නේ කියලා දැන් පැහැදිලි වෙන්නේ ඒකයි මම මුලින්ම උගන්වලා ඔයාලට මේ කතා කරන්නේ ඊට පස්සේ ඉතිරිය ගලපනවා කියන්නේ අර ඔබ්ජෙක්ට් එක ඒක ගලපන්න මම ඔයාලට මොකද්ද කිව්වේ ඉතිරිය ගලපා ගන්න ඉංග්‍රීසි භාෂාව ඉතිරිය ගලපින්නද මගේ ක්‍රමවේදයක් තියෙන ඉතාලියයි භාවිත කරන්න ඉතාලියයි කියලා කියන්නේ අර කනවා කිව්වොත් කනවා නම් කන්නේ මොනවද ඒක හිතින් හදන්න ඕනේ ඒක අප ලියන්නේ කනවනම් ඔයා කන්නේ මොනවද ඒක තමයි තුනට ලියෙන්න ඕන
තුන්වෙනි එක ඉතිරියට ලියන්න ඕන ඔබ්ජෙක්ට් එක විදියට ලියන්න ඕන කනවා නම් කන්නේ මොනවද මිලදී ගත්තා නම් මිලදී ගත්ත දේ ලියන්න ඕන දකින්න නම් දකින්න කෙනා හෝ දේ ලියන්න ඕන අවශ්‍ය නම් අවශ්‍ය දේ ලියන්න ඕන වෙනවා නම් වෙන්නේ කවුද ලියන්න ඕන අයියෝ අය මම වෙනවා නම් වෙන්නේ ටීචර් නම් ටීචර් ඩොක්ටර් නම් ඩොක්ටර් මෙම්බර් නම් මෙම්බර් එහෙම තමයි ලියෙන්න ඕනේ ඊට පස්සේ මම කිව්වා ඔයාලට දින කාලවක ඔයාලු වෙන ඉංග්‍රීසියෙන් ලියද්දි මතක තියාගන්න දැන් සිංහලෙන් ගත්තාම මම හෙට පන්ති යනවා මම ඊයේ පන්ති ගියා වගේ සිංහලෙන් නම් එන්නේ වාක්‍යෙ මැද එනවා මුල එනවා එක තැනක් නැහැනේ හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවෙන් දින කාලවක වුණොත් දාන්න වාක්‍ය අග ඒක තමයි අරගෙන මෙතෙන්ට I go to work every day I attend this class every week හැම සතියෙම මම මේ class එකට සම්බන්ධ වෙනවා අන්න එහෙම दिन काल वकवाणा हेट अनीदा लबन सत्ये इरीदा जनवरी दिदासदे कैमेन पस्े पाटी अतर तुरदी पेरवर अतर हेट दिन विस्तुत जुनिपाल कुंच वगे काल पदे अतना दिन काल वकवाणा दाने आग इकतम सिस्टम इट पास मंगवाट की कथावाट अदाने अदाने हेमोटा දැනර මතකද තියාගන්න වාක්‍ය නිර්මාණය කරද්දී ඔයා සිංහලෙන් උච්චාරණය කර දිනාම් පදයකට අල්කායන්ෙක් අවසන් වුණොත් ඒක ඉංග්‍රීසියෙන් ලියද්දි අ දාන්න. අවුලක් නැහෙනේ. කුඩයක් අ අම්බ්‍රෙල්ලා. හයි පොතක් අ බුක්. හැබැයි මතක තියාගන්න ඒක ඉංග්‍රීසියෙන් ලියලා උච්චාරණය කරද්දී සිංහල ස්වර શબ્දයක් නම් පිට වෙන්නේ ආ ඈයි කියලා සිංහල ස්වර શબ્දයක් නම් පිට වෙන්නේ අ වෙනුවට අ දාන්න. අ බුක්. හැබැයි කුඩයක් කියද්දි අල්කායන්ෙක් අවසන් කරන අ දාලා බලන්න උච්චාරණය කරලා ආ सिंगल स्वर शब्द अम्रेला उच्चारण स्वर शब्द इंग्लिश उच्चारण अम्रेला इंग्लिश भाषा विधि අපට වෙනස් කරන්න බෑ අපිත් ඒක ඉගෙන ගන්න ඕනේ ඒක ඉගෙන ගද්දි අපි එක එක විදියට ඒක හදා ගන්නවා ඉගෙන ගන්න යන්නේ එක එක කතා කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම ලංකාව ඇතුලේ එක එක සරලා එක එක විදිහට ගන්නවා කොහොමයි කියන්නේවත් කියන්නේ එකම කතාව හරි දැන් මම මොන්ඩ්‍රාගල ඉඳන් කැම්පස් එන්නේ ගැලි කැම්පස් එකට ඒතකොට මට එන්න පුළුවන් නුවර පැත්තෙන් එන්න පුළුවන් එහෙම නැතුව මොන්ඩ්‍රාගලට ඇවිල්ලා වැල්ලවායින් එහෙම මේ ගාලා ගෝමාරි ගාලා රත්නපුරේට ඇවිල්ලා එහෙන් ඇවිල්ලා කොටුවට ඇවිල්ලා කැම්පස් එකට එන්න පුළුවන් කොටුව බස් අර කඩවත බස් එක නේද ගම්පාදේ සීවාස එකට එන්න පුළුවන් හරි ආරෙන්වත් අර එන්නේ කැලණි කැම්පස් අර බුදු මෙදුරක් තියෙන කැලණි කැම්පස් එකටමයි හයිට් අර කන්ද නැගෙන හැති දාන කන්ද නැගෙන ඉන්නේ ඒ කැම්පස් එකටමයි මේ පැත්තෙන් නුවර පැත්තෙන් ඇවිල්ලා එහෙන් ආවත් එන්නේ අර කැලණි කැම්පස් එකටමයි ඒතර තේරුම් ගන්න ඕන කාරණාව එහෙන් ආවත් කැම්පස් එකට මෙහෙන් ආවත් කැම්පස් එකට කියන්නේ කම කතාව එක එක සරලා එක එක විදිහට හදාගෙන ඉන්නවා එයා පැටර්න්ස් අලව ගන්නන්න පුළුවන් ග්‍රම අදාළම නැයි කතා කරන්න කියලා උගන්වන්න පුළුවන් කොහොම කිව්වත් කියන්නේ එකම කතාව ඒ කියන විදිය ඒ කියන්නේ අර ග්‍රමමයි उच्चारण වැඩේ ගොඩ දා ගන්න ඕන මානසිකත්වය දා ගන්න කියලා දෙනවා. හරි ඊට පස්සේ මම ඔයාලට කිව්ව කතාවක් තිබ්බ දැන් ඉංග්‍රීසි කතා කරන්න ගියාම I go to work, I went to work කියලා එහෙම කිව්වාට කතා කරද්දි ක්‍රියාපද දෙක තුනක් එක ළඟ යදා ගන්න පුළුවන්. එක වාක්‍ය තුල ක්‍රියාපද දෙක තුනක් එන්න පුළුවන්. හරි මට අවශ්‍යයි අංජලිය මුණ ගැහෙන මරදානට යන්න. අවශ්‍යයි එක ක්‍රියාපදයක් තියෙනවා මුණ ගැහෙන තව ක්‍රියාපදයක් තියෙනවා යන්න තව ක්‍රියාපදයක් තියෙනවා. දැන් අපට අවුලක් තියෙන ලෝක ඉංග්‍රීසියෙන් ලියද්දි කොහොමද දන්නේ ක්‍රියාපද ගලපන්න ඕන? මතක තියාගන්න ක්‍රියාපද ගලපද්දී ඉංග්‍රීසියෙන් ලියද්දී ඒ ක්‍රියාව සිද්ධ වෙන පිළිවෙල තමයි ඉංග්‍රීසියෙන් ගලපන්න ඕන. ඒක ප්‍රායෝගික මේ ඉංග්‍රීසි නෙමෙයි ප්‍රායෝගික දේවල්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මට අවශ්‍ය අංජලි මුණ ගැහෙන මරදාන මට දැන් අවශ්‍ය වුණා කියලා අංජලි මුණ ගැහෙන්න පුළුවන්ද? බෑනේ. අංජලි ඉන්න තැනට යන්න ඕන. ඊට පස්සේ තමයි මුණ ගැහෙන්නේ. ඒතකොට මට අවශ්‍යයි යන්න අංජලිය මුණ ගැහෙන්න. මට අවශ්‍යයි යන්න මොකටද යන්නේ අංජලිය මුණ ගැහෙන්න. ඒතකොට අවශ්‍ය වෙනවා දැන් අවශ්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ යන්න ඕන බස් එක හරි කෝච්චිය හරි බයික් හරි යන්න ඕන. ඒ ගිහිලා තමයි අංජලි මුණ ගැහෙන්නේ. අනේ මම බලාපොරොත්තු වෙන උසස් පෙළේ ඉපස් උපාධියක් හදලා ඉතින් ඕස්ට්‍රේලියාවට යන්න. හරි දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් බලාපොරොත්තු වෙනවා කියලා හදාරන්න යන්න ඕන ඕස්ට්‍රේලියාවට මුලින් ප්ලේන් එකේ. හරි බෝට්ටුවෙන් හරි යන්න ඕන. බෝට්ටුවෙන් යන්න බා කියලා තියෙනවා. බෝට්ටුවෙන් හරි යන්න ඕන ඕස්ට්‍රේලියාවට. ඒ ගිහිලා තමයි හදාරන්න ඕන.
ඔහොම අර ඒ කියන්නේ මේක හෙන ලොකුවට එන ලොකුවට හිතන්න එපා. අර සාමාන්‍ය සරල දේවල් එක්ක ඉංග්‍රීසි භාෂාවේ ග්‍රැමර් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙම නැතුව ලොකු වචන දාලා හෙන සීන් එකේ එකමත් එක් කාලෙක හෙන කියලා හෙන සීන් දාලා කතා කරත් ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් එක එක විදිහට. ඒක ප්‍රොෆෙෂනල් විදිහට උගන්වන්න පුළුවන් අවුලක් නැහැ. මේ විදිහට අපේ ජීවිතයත් එක්ක ගලපලා උගන්වන්නත් පුළුවන්. අපට ඕන ඉංග්‍රීසි කියන එක ඉස්සලා තේරුම් ගන්න බෑ. ඊට පස්සේ තමයි ගැඹුරට යන්නේ පොඩ 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 ඒක හදාගෙන යන්නේ එහෙම. එහෙම එකපාරම පටන් ගද්දි ප්‍රොපෝෂනල් විදියට කෙලින්ම ඉංග්‍රීසි නේ එන ලොකු ඉනේ කියලා එන ඉංග්‍රීසි වලට ලොකු තැනක් දීලා කතා කරොත් වී ගන්නවා තමයි ඈ ඉංග්‍රීසි අවුලක් නැහැ කියන කතාවත් එක්ක හැම වෙලාවෙම හදා ගන්න ඕන. අන්න ඒක නිසා ওই ටික පාඩම් කර ගන්න ඕන. කරුණු වටක් තියෙනවා. ওই කරුණු වට පාඩම් කරගෙන මම ඔයාලට කියවා. කියන ඔයාලා අදින් පස්සේ වාක්‍යයක් ලියද්දි ඔයාලට ඕන ඕන විදියට වාක්‍ය හදන්න යන්න බෑ. දැන් ඔයා වැඩේ දන්නවා සිම්පල් ප්‍රසන්ට් ඩේ සිම්පල් පාස්ට් ඩේ සිම්පල් ෆියුචර් ඩේස් ඇම් මීසා වෝස්සෝ විල් බී දානවා කොහොමද කියන එක දැනගත්තාට ඔයාට ඒ විදිහට වාක්‍ය හදන්නවට වඩා ඒ කියන්නේ මං ක්‍රමවේදයක් කියලා දුන්නා පියවර විදිහට යන්න. කියන්නේ මේ පියවර ටික අනුගමනය කරලා වාක්‍ය හදන්න ට්‍රයි කරන්න. ඔයාට එකපාරම හදන්න පුළුවන් වුණත් මේ පියවර භාවිතා කරලා හදන්න පුරුදු වෙන්න. කියන්නේ පටන් ගාදි නම් පොඩ්ඩ අමාරුයි. හැබැයි කරගෙන යද්දි වැඩේ අවුලක් නැහැ කියන තැනට එනවා. රයිට්. අන්න ඒකේ මම ඔයාලට කියව කතාවක් තියෙනවා මේ. මුලින්ම කරන්න ඕන පළවෙනි පියවර පහයි තියෙන්නේ. ඒ පහ අනුගමනය කරාම වාක්‍ය ඉබේම හැදිලා අපි දන්නෙත් නේ. ඒක ප්‍රසන්ට් එකක්ද, පාස්ට් එකක්ද, ෆියුචර් එකක්ද, බී වර්බ් එකක්ද, ඇක්ටිව් එකක්ද කියන එක අදාළ නැහැ. හදන විදිය අපි එහෙම හිතන්නේ නැහැ. මේ මේ වාක්‍ය මේ මේ පියවර වලට ගියාම වැඩේ කොට දාගන්න ලේසි. ඒකේ මම ඔයාලට කියව කතාවක් තිබ්බනේ අර ක්‍රියාපදයක් සහිතද නැහිතද කියලා බලන විදියට. කියවනේ අන්න මුලින්ම කරන්න ඕන අපි ඒ කියන සිංහලෙන් කියන වාක්‍ය ඒක අපි ඉංග්‍රීසියෙන් කියන්න කලින් ඒක ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්ද රහිත වාක්‍යයක්ද කියලා බලන්න ඕන. ඉතින් ක්‍රියාපදයක් සහිතයි කියලා කියනවනම් ඔයා දැන් සහිතයි දැන් මොකක් හරි වාක්‍යයක් ඇතුලේ ක්‍රියාපද සහිතයි කියලා කියනවනම් ඒක ඇතුලේ තියෙන්න ඕන අතවැසලීමක් කරලා ඇස් දෙකෙන් හරි කටින් හරි චලනයක් තියෙන්න ඕන. එහෙම චලනයක් තියෙන දේවල් වලට අපි කියන ප්‍රධාන ක්‍රියාපදයක් සහිතයි. ඒ කියන්නේ අතවැසලීමක් කරලා ඇස් දෙකෙන් හරි කටින් හරි. එහෙම සැලවීමක් නැති ක්‍රියාපදයක් තියෙනවනේ මනසින් කරන ක්‍රියා කියලා කියනවා. අවශ්‍යයි, යොමනයි, කැමැති, මතකයි, අමතක කරනවා, බලාපොරොත්තු වෙනවා, දන්නවා, විශ්වාස කරනවා, හැඟෙනවා, දැනෙනවා, ආදරය කරනවා, තීරණය කරන දේවල් අතරේ අතපැසලිවීමක් නැහැ නේ. මං ආදරය කරනවා කිව්වම මේක කොහෙන්ද සෙල්ලේ හෙල්ලෙන්නේ නැහැ නේ අපි. ඇයි අමතක කරනවා කිව්වම මට කොහෙවත් හෙල්ලෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ කොහෙවත් චලනයක් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒක එහෙනම් ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට ගන්න බෑනේ. මතක තියාගන්න ඔය ක්‍රියාපද ටික විශේෂ කරලා කිව්වේ ඒකයි. ඒක මනසින් කරන ක්‍රියාව. ඒකට චලනයක් නැතුනොත් අපි චලනයක් සහිතයි කියන වාක්‍ය අතුලට තමයි ගන්නෙ. නැත්තම් ඔයාලට ඒක පැටලෙනවනේ. ඒකයි කියලා දුන්නේ අර විශේෂ කරලා වෙනම කතාව කරුණක් විදිහට දාලා කියන්නේ. හරි ඔන්න ප්‍රධාන ක්‍රියාපදයක් සහිතද රහිතද බලන්න ඕන මුලින්ම කතාව පළවෙනි කතාව දෙවෙනි කතාව තමයි මම ඔය කියාට කියප ප්‍රකාශ කරන්න යන අදහස වර්තමානද අතීතද අනාගත කාලය බලන්න ඕන මොකක්ද කියලා අනිවාර්යෙන් කාලය බලන්න ඕන. ඒක වර්තමාන කාලෙන්ද ඔයා කියන්නේ අතීත කාලෙන්ද කියන්නේ අනාගත කාලෙන්ද හේතුව කාලයට අනුව වෙනස් වීමක් තමයි ටෙන්සස් කියලා කියන්නේ. කාලයට අනුව වෙනස් වීමක් තමයි am be suppose will be කියලා හැදුනේ. කාලයට අනුව වෙනස් වීමක් තමයි present past continuous simple present simple past simple future present continuous past continuous continuous කියන එකේ තුනක් තියෙනවා. simple එකේ present simple past simple future simple කියලා ඒකේ තුනක් තියෙනවා. perfect එකේ present perfect past perfect future perfect කියලා ඒකේ තුනක් තියෙනවා. continuous එකේ present continuous past continuous future continuous කියලා ඒකේ present perfect continuous past perfect continuous කියලා ඒකේ තුනක් තියෙනවා. ඒ කියන්නේ කාලයට වෙනස් වීමක් නේ කතා කරන්නේ. ඒතර අපි බලන්න ඕන මොකද්ද කාලය කියලා. හයිට් කාලය මොකද්ද කියලා බලන්න ඕන අනිවාර්යයෙන්. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ප්‍රකාශ කරන්න අදහස කර්තෘ ඒකවචනද බහුවචනද බලන්න ඕන. අර මං කිව්වා සබ්ජෙක්ට් එක අයි එක ඇම් ගන්නවා, හී සිට් ඉස් ගන්නවා, වී යූ දෙක ආ ගන්නවා කියලා පැහැදිලි කරානේ. ඒවා වෙනමනේ කතා කරේ. ඊට පස්සේ මං ඇක්ටිව් වොයිස් කතා කරන්න ආවම කිව්වා සබ්ජෙක්ට් එක තමයි මුලින් ලියන්නේ. ඒක අපට බෙදන්න පුළුවන් we can divide two part as singular and plural. Singular සහ plural විදිහට අපට ආකාර දෙකකට බෙදන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක. රයිට්. අන්නේ සබ්ජෙක්ට් එකේ මං කිව්වා බහුවචන සබ්ජෙක්ට් වලට IVU දෙයි IVU දෙයි ඕනෑම බහුවචන නාම පදයක් අයිති වෙනවා. ඒකවචන සබ්ජෙක්ට් වලට CCET නිමල් වගේ ඕනෑම ඒකවචන නාම පදයක් අයිති වෙනවා. එහෙම කියවනේ. අන්න එහෙම ඒක ඒකවචනද බහුවචනද කියලා බලා ගන්න ඕන පුළුවන් වෙන්න ඕන. රයිට්. කාලය මුලින්ම දෙවෙනි අර කාලය බලලා තුන්වෙනියට ඔයාලට ඒකවචන බහුවචන බලා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඔයාලට සහිතද රහිතද බලන්න පුළුවන් වෙන්න ඕන. කාලය බැලීමක් කරන්න ඕන. ඒක වචනද බහුවචනද බැලුවාම අපට තේර අපට වගුවට යන්නේ වගුවේ පදේ හොර ලේසි. ඔය තුන හොයාගත්ත ගම. ඊට පස්සේ වගුවේ තෝරන නිවැරදි වගුවේ පදේ තෝරන්න. වගුවේ පදේ හොයන්නේ කොහොමද? දැන් අපි කිව්වොත් සහිතද රහිතද බැලුවාම සහිතයි කියලා ආවා කියලා හිතන්නවා. ආයෙ උදාහරණයක් ගමු. මේ ක්ලාස් එක හොඳයි. දැන් මට කියන්න ඕන මේ ක්ලාස් එක අවුලක් නැහැ හොඳයි.
ඉම්ප්‍රූව් මයි ඉංග්‍රීසි නොලෙජ් මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න මේ ක්ලාස් එක හොඳයි දැන් මට කියන්න ඕනේ මේ ක්ලාස් එක හොඳයි කියන කතාව. ඔක මුලින්ම කරන්න ඕනේ මොකද්ද අපි? ඔය ඔය වාක්‍ය කියන්න කලින් ඔයා බලන්න ඕනේ ඔක සහිතද නැද්ද? මේ ක්ලාස් එක හොඳයි කිව්වම ක්ලාස් එකේ කොහෙවත් හෙල්ලෙනවද? අතපැස ඉලීමක් චලනයක් තියෙනවද අපි? يعني කොහෙවත් චලනයක් නැහැ නේද ප්‍රධාන ක්‍රියාපදයක් රහිතයි. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ ලක්ෂණයක් තමයි හොඳයි කියන එක. එතකොට ඒක ප්‍රධාන ක්‍රියාපදයක් රහිතයි. දෙවෙනි කාරණාව තමයි ප්‍රකාශ කරන්න අදහස කාලය මොකද්ද? වර්තමාන කාලද අතීත කාලද අනාගත කාලයද? ඔයා කියන්නේ මේක මොන කාලයද? මේ ක්ලාස් එක හොඳයි කියලා කිව්වහම හිතන්න නිකන් ඔයා මේ ක්ලාස් එක හොඳ වේවිත් නෙමෙයි හොඳ වුණත් නෙමෙයි හොඳයි. මේ වර්තමාන කාලේ සාමාන්‍යයෙන් හොඳයි. අන්න එතකොට වර්තමාන කාලයයි. කාලේ වර්තමාන කාලය රහිතයි වර්තමාන කාලය. ඊට පස්සේ මේක ඒක වචනද බහුවචනද කියලා බලන්න ඕන. මේ ක්ලාස් එක කියලා කිව්වහම එකක්ද ගොඩක්ද නිකන්. ඔයා හිතන්න සාමාන්‍ය සරල කතාව. මේ ක්ලාස් එකම එකයිනේ. තොර සිංගි වුණා. එතකොට රහිතයි වර්තමාන කාලය සිංගි වුණා. අන්න එතකොට මම කිව්වා මෙන්න මේ වගුවට ක්‍රියාපදයක් රහිත පැත්තේ ක්‍රියාපදයක් සහිත පැත්ත. ක්‍රියාපදයක් රහිත පැත්තේ වර්තමාන කාල නම් am is අතීත කාල නම් was අනාගත කාල නම් will be. වර්තමාන කාල be am is වල මම කිව්වා already I taught you how to create meaning. කොහොමද how to identify meaning? වර්තමාන කාල am is වෙනවා ඉන්නවා තියෙනවා. අතීත කාල was උනා හිටියා තිබුණා. අනාගත කාල will be වේවි තියේ විදිවි. එහෙම කිව්වනේ. අන්න ඒවා ඉදින් දැන් වැදගත් ඈ. අර ඉගෙන ගත්ත දේවල් දැන් යූස් කරන්න ඕනේ මේ වගේ තැන් වලට. ඊට පස්සේ සහිතයි කියලා ගත්තාම පළමු තීරුවෙන් ගන්න ඕනේ ක්‍රියාපදේ. ඒ කියන්නේ ක්‍රියාපදේ මම කියන බේස් ෆෝම් එක, පාස්ට් ෆෝම් එක, පාස්ට් පාටිසිපල් තුනක් තියෙනවානේ. ඒක මෙතනට ආවම මේ බේස් ෆෝම්, පාස්ට් ෆෝම්, පාස්ට් පාටිසිපල් කියන්නේ නැතුව මම කියනවාට. ඒ කතාවම පළමු තීරුව, දෙවෙනි තීරුව, තුන්වෙනි තීරුව. මේ දෙවෙනි තීරුව, තුන්වෙනි තීරුව හදාගන්න යද්දි තමයි අපි we can divide two part. We have to divide two part. As regular and irregular. Regular කියන්නේ ඉරිදාන ක්‍රියාපද, irregular කියන්නේ කඩපාඩම් කරන ක්‍රියාපද. එහෙම කියවනේ අන්න ඒක දැන් මම මෙතන කියන්නේ ඔයාලට බේස් ෆෝම් එකෙන් ගන්න කියන කතාව නෙමෙයි කියන්නේ ඒකමයි කියන්නේ ඒක පළමු තීරුවට දාලා කියනවා දෙවන තීරුව කෙලෙම ෆාස්ට් ෆෝම් එක තුන්වෙනි තීරුව ෆියුචර් අර ෆාස්ට් පාටිසිපල් ෆෝම් එක එතකොට ක්‍රියාපදය සහිත පැත්තේ පළමු වර්තමාන කාලය නම් ඔයා කියන වාක්‍ය පළමු තීරුවෙන් ගන්න ඕන ක්‍රියාපදය ඒක කර්තෘ ඒකවචන නම් විතරක් ඔයා කියන වාක්‍ය කර්තෘ ඒකවචන විතරක් එස් සවුන්ඩ් එක කට් කරන්න කියලා කියනවා ඒ සවුන්ඩ් එක කට් කරන්න කියලා කිව්වම ඔයා නිකන් අඩේ අයිත් දන්නේ නැහැ කියලා අහන්න එපා හේතුව සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ අර කතා ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා කත්රු ඒක වචන නම් ක්‍රියාපදේ වෙනස් කරන්න ඕන ඒක තමයි රෙස් දානවා කියලා කිව්වට ඒක අදාළ එස් අපට ඕන ඕන විදිහට දාන්න බෑ කියලා ඒ ටික බලා ගන්න ඒක මතක් වෙන්න ඕන දැන් එතකොට අතීත කාලයයි නම් ඔයා කියන එක කෙලින්ම ක්‍රියාවේ ෆාස්ට් ෆෝම් එක ගන්න ඒ ෆාස්ට් ෆෝම් එක හදාගද්දී තමයි වී කැන් ඩිවයිඩ් ටූ බාර් රෙගියුලර් ඉරිගියුලර් කියලා ආකාර දෙකකට බෙදුවේ ඊට පස්සේ මොකද්ද කරේ අනාගත කාලයයි නම් කාලේ අනාගත කාලය නම් will එක පළමු තීරුව ගන්න. ඒයි simple future දාගද්දි will එක ක්‍රියාවේ base form එකනේ ගන්න. ඒකට මං කියන will එක පළමු තීරුව ගන්න කියලා. ඔයාලට shell ගන්න පුළුවන් i එකයි v එකයි විතරයි. ඒකෙත් බොහෝ වෙලාවට ප්‍රශ්නයක් හදා ගන්න. එහෙමනේ මං කියේ. ඒ කතාවට ගිහම ඒවා ඒ විදිහට මතක තියෙන්න ඕනේ. එහෙම නැතුව නම් බෑ. right එහෙම ආවා මතක් කරලා ඇවිල්ලා ඉංග්‍රීසි හදා ගන්න try කරත් බෑ. ඒ උගන්නපු දේවල් සම්බන්ධයෙන් ලොකු දැනුමක් අවබෝධයක් හදාගන්න තමයි ඉන්නේ. right ඊට පස්සේ මොකද්ද මං කිව්වා ඔයාලට දැන් අපි කතා කර කර හිටිය අර මේ ක්ලාස් එක හොඳයිනේ මං කිව්වා රහිතයි වර්තමාන කාලයයි ඒක වචනයි එතකොට මේ පැත්තට ආවා මෙතන මැදට එන්න කියලා කිව්ව වගුවේ රහිත පැත්තට ගියා කාලේ වර්තමාන කාලයයි ඒක වචනයි නම් මොකද is දැන් අපි දන්නවා i v u දේ ඕනෑ he she it ඕනෑ මේක වචන ආපදයක is ගන්න කියලා දැන් එහෙම කියන්නේ නැතුව ඒක වචන නම් is හරි එතකොට වගුවේ පදේ තමයි is එතකොට රහිතයි වර්තමාන කාලයයි වගවී පදේ එනවා ඒ රහිතයි වර්තමාන කාලයයි ඒක වචනයයි වගවී පදේ ඊස් ඊට පස්සේ පස්වෙනි පියවර තමයි අවසාන පියවර තමයි ඔය වාක්‍ය හදන්න තියෙන්නේ නිවැරදි වචන පෙළ ගැස අදහස ප්‍රකාශ කරන්න ඵලයෙන්ම කතු ලියන්න ඊට පස්සේ දෙවෙනි වගවී හොයාගත්ත පදේ ඊස් පදේනේ අපි ගත්තේ ඒක ලියන්න ඕන ඊට පස්සේ ඉතිරිය ඉතිරිය ගලපනවා නම් කනවා නම් කන්නේ මොනවද යනවා නම් යන්නේ යන්නේ කොහෙද වෙනවා නම් වෙන්නේ කවුද අන්න ඒක තමයි ලියන්නේ ඉතිරිය ඒක අපර ඉතිරිය හරියට මේකයි කියලා කියන්න බෑ ඊට පස්සේ දින කාල වකවාන තිබ්බත් වාක්‍ය අග දාන්න එතකොට කර්තෘ තමයි this class. ඒ කියන්නේ class එක ගැන අපි කතා කරන්නේ නේ කර්තෘ විදිහට සලකන්නේ this class. මේ class එක වගුවේ පදේ මොකද is. This class is කියලා කියන්නේ වෙනවා ඉන්නවා තියෙනවා. ගැලපෙන්නේ මේ වාක්‍යයත් එක බලද්දී වෙනවා ඉන්නවා මේ class එක හොඳ වෙනවා ඉන්නවා තියෙනවා. ගැලපෙන්නේ වෙනවා. මේ class එක වෙනවා වෙනවා නම් වෙන්නේ මොකද්ද? This class is good. අන්න වෙනවා නම් වෙන්නේ good හොඳ වෙනවා. අන්න එතකොට මේ class එක හොඳයි this class is good. අන්න වාක්‍ය හැදලා ඉවරයි. සරල කතාවක් තියෙන්නේ අවබෝධ කරගන්නයි තියෙන්නේ වැඩි මොකද්ද කියලා. ඉගෙන ගියම ගහන්න පුළුවන් මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම්.
දැන් ඔයා හිතන්නකෝ මං හැමදාම දත් මදිනවා කියලා ඔයාට එක් කියා ගන්න ඕනි කියලා. දැන් ඔයාට කියන්න ඕන වාක්‍ය මං ඊයේ දත් මැන්දා. රයිට් මං ඊයේ දත් මැන්දා. රයිට් මදිනවට ප්‍රශ්නේ. එතකොට ඕක බලන්න ඕනේ ප්‍රධාන ක්‍රියාපදයේ සහිතද නැහිතද? මදිනවා කිව්වම නිකන් නැහැ නේ චලනයක් තියෙනවා අතපය හෙලවෙනවානේ. එතකොට ක්‍රියාපදයේ සහිත ක්‍රියාපදයේ තමයි ප්‍රශ්. මදිනවා. මදිනවාගේ ක්‍රියාපදයේ තියෙන එක එතකොට සහිතයි. කාලේ මොකද්ද? ප්‍රකාශ කරන අදහස වර්තමාන කාල අතීත කාල අනාගත මං ඊයේ දත් මැන්දා ඊයේ උදේ දත් මැන්දා එතකොට ඊයේ උදේ නම් පාස්ට් අතීතයි එතකොට කාලේ අතීතයි එතකොට සහිතයි අතීතයි කර්තෘ ගත්තාම ඒක වචනද බහුවචනද මමද අයි කියන්නේ සහිතයි නම් අයි එන්න ඕනේ බහුවචන ස්වරූපේ අයි කියන්නේ බහුවචනයිනේ ඇක්ටිව් වොයිස් හදාගද්දි එතකොට අයි කියන්නේ බහුවචනයි කර්තෘ බහුවචනයි එතකොට වගුවට යන්න තියෙන්නේ මුකුත් නෑ කතාව ආවා මෙතන මැදට සහිතයි නම් මේ පැත්තට ගියා වර්තමාන කාලද අතීත කාලද බලුවා අතීත කාලයි ඊට පස්සේ ගන්න තියෙන්නේ දෙවෙනි තීරුවේ මදිනවා කියන ක්‍රියාපදයට අපි කියන්නේ බ්‍රෂ් ඒකේ මදින මදිනවා කියන එක දෙවෙනි තීරුව නම් මදිනවා මැද්දා කියද්දි කොහොමද බ්‍රෂ් බ්‍රෂ්ට් ඊරි දාන ක්‍රියාපදයක් රයිට් එතකොට ක්‍රියාපදේ තමයි වගුවේ පදේ තමයි බ්‍රෂ්ට් ඊරි එතකොට වගුවේ පදේ මේකෙන් නම් මෙතන රහිතයි නම් මෙතන වගුවේ පදේ ගන්න පුළුවන් වුණාට ඔයාට මෙතන වගුවේ පදේ හොයාගන්න එහෙම ගන්න බෑ ඒක ගන්න නම් අර අපි අර ක්‍රියාපද ලිස්ට් එකට යන්න ඕන. ඒ ක්‍රියාපද ලිස්ට් එකේ මම අද ක්‍රියාපද ලිස්ට් එකක් දාන්නම් ඔයාලට. ඉතින් වගුවේ පළමු තීරුව, දෙවෙනි තීරුව, තුන්වෙනි තීරුව කියලා හදාගත්තේ කොහොමද කියලා මම ඔයාලට ඒ පළමු තීරුව, දෙවෙනි තීරුව කියලා සඳහන් කරලා දාන්නම්. ඒතර අවුලක් නැහැනේ. ඒකත් දාන්නම් අද ගෲප් එකට බලන්න. ඒක print out එකක් කරාම තියාගන්න. එතකොට පැහැදිලි යන්නේ. හරි, එතකොට පළමු තීරුව, දෙවෙනි තීරුව තමයි brushed. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? නිවැරදි පද පෙළ ගැස අදහස් ප්‍රකාශ කරන්න. මොකද්ද පද ගලපන්නේ? පිළිවෙල. කතෘ මුලින් ලියන්න ඕන දෙවෙනි වට වගුවේ පදේ ලියන්න ඕන තුන්වෙනි වට ඉතිරිය ගලපන්න ඕන දින කාල වකවානු වෙන වාක්‍ය අග දාන්න ඕන මො තමයි කතා ඉතින් කතෘ ගවුද මමනේ අයි ක්‍රියා වගුවේ පදේ මොකද්ද බ්‍රෂ්ට් ඊඩි බ්‍රෂ්ට් අයි බ්‍රෂ්ට් මම මැද්දා මැන්දා නම් මැද්දි මොකද්ද වාගේ දත් නම් දත් වෙන මොකක් කරන්න වෙන මොකක් හරි ඒක අදාළය තමයි ලියන්න දැන් මේ අපි කිව්වේ දත් මදිනවනේ අයි බ්‍රෂ්ට් මගේ දත් මැන්දේ මයි ටීත් අන්න දින කාලවකවන කවද්ද ඊයේ අන්න yesterday morning අන්න I brush my teeth yesterday morning ඒතර අර වාක්‍ය simple past tense කියලා කිව්වෙත් නැහැ active voice කියලා කිව්වෙත් නැහැ be verb කියලා කිව්වෙත් නැහැ මෙන්න වාක්‍ය හැදලා කතා කරන්න යන්නේ දැන් අපි හැබැයි දන්නවා ඒක simple past tense කියලා අයි I taught you already how to use simple past how to create simple past form ඒකේ වාට positive form එක කතා ගන්න ඕන අන්න මම කියන්නේ මුලින්ම does do did ගන්නවා මුලට නැගල් did don't not දාන්න නැත්නම් didn't කියලා වාක්‍ය මුලට ගන්න. එහෙම කියවනේ. අර ඒ කියලා දුන්නේ මෙතන අර වැඩේ කොට දා ගන්න ලේසි වෙන්න. එහෙම නැතුව මෙතන කතා කරලා ඒක කියලා දෙන්න කිව්වොත් ඔයාලට පැටලෙනවා වැඩි. මොකද්ද වෙන්නේ කියලා. රයිට් මට කියන්න ඔයාලට පැහැදිලිද මම මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද කියලා ඉංග්‍රීසි වල දැන් අලුත්ම කතාවක්නේ කියන්නේ. ඒක ඉංග්‍රීසි කතා ඉංග්‍රීසි වලින් බැහැර වෙලා ඉංග්‍රීසි උත්තර කියන ගන්න යන්නේ. ඔහන්න. ඔය පැහැදිලිද කොහොමද ප්‍රශ්න තියනවා නම් අහන්න බලන්න. मट रिपीट प्लीज आई मत क्या बताइए तो आई कहने का मटा वाह किनो पहली बार एक आदमी कह रहा है मैं आई की कहने का भगवान चलते एक बार चलते रहते हैं एक बार मटर में नतीजा खत्म किया අයි කියන එක පුතා අපි අර බී වර්බ් එකේ කතා කරද්දි මොකද්ද කිව්වේ අයියේ කෑම් ගන්න කිව්වනේ අයියේ අතීත කාලේ ගියාම අයියේක වොයිස් ගන්න කිව්වනේ එතකොට ඇක්ටිව් වොයිස් වල හැම මම මොකද්ද කිව්වේ අයි කියන්නේ ප්ලූරල් ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් කතා කර සබ්ජෙක්ට් එකෙන් බෙදද්දි මම කිව්වා අයි කියන්නේ බහුවචන ස්වරූපයෙන් කියලා එතකොට අපට අයි කියන එක නම් හරියටම ඒක වචනයි මෙයා හරියට මේක වචනයි මෙයා හරියට බහුවචනයි කියලා කියන්න බෑ ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වල කතා කරද්දි අයි කියන්නේ බහුවචන ස්වරූපයෙන් සලකන බී වර්බ් එකේ කතා කරද්දි අයි කියන්නේ ඒක වචන ස්වරූපයෙන් අයි කියන්නේ අයි එක අතීත කාලේ මොස් එතකොට අපට අයි කියන එකන හරියටම මේ ඒක වචනයිම බහුවචනයිම කියලා මෙතනදී බහුවචන කිව්වේ ඔව් අපට ඒ කියන්න බෑ ඒක කියන විදිහත් එක වෙනස් වෙනවා ඒක ඇක්ටිව් වොයිස් වල කියද්දි බහුවචන රූපේ සලකනවා
සලකද්දී එක වචන ස්වරූපෙන් සලකනවා. එයා අර අර අපේ භාෂාවෙන් කතර වට යන සීන් නැත්දී නේ කියන්නේ. එයා එකම දැනගනේ. අයි වෙන ඒක වචන වෙන්න පුළුවන් බහුවචන වෙන්න පුළුවන්. ඒක අර ඇක්ටිව් වොයිස් වල දාදී තමයි ඒක වචනයි බහුවචන විදිහට සලකන්නේ. බී වර්බ් එක සලකද්දී ඒක වචන ස්වරූපෙන් සලකන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ බී වර්බ් අයි එක ඈම් ගන්න ඕනේ. එයාලා විශේෂ පද ටිකක් දීලා තියෙනවා ඒකට. පැහැදිලිද? ඒක අපට හරියටම අයි කියන්නේ ඒක වචනයිම කියලා කියන්න බෑ. බහුවචනයිම කියලා කියන්න බෑ. ඒක බහුවචන ස්වරූපෙමුත් නැහැ ඒක වචන ස්වරූපෙමුත් තියෙනවා. පැහැදිලිද? තේරුණාද? ඒ කියන්නේ ආ ප්‍රශ්නේ උත්තරේ හම්බ වුණාද නැත්නම් තව ප්‍රශ්න තියෙනවද අහන්න? දම්මික පැහැදිලිද? අවුලක් නැද්ද? ඔව් සර් හරි. ඔව් මට පැහැදිලි. අනිත් උදාහරණ තේරුණාද? වැඩි ගැටලුවක් නැද්ද? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. රයිට්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ වගේ ඈ. වෙරි ගුඩ්. ප්‍රශ්න පැහැදිලි සර්. ආ රයිට්. මෙහෙම ප්‍රශ්න තියෙනවා නම් අහගෙන යන්න. වෙරි ගුඩ් ඈ. ඊට පස්සේ දැන් අපි කතා කර කර යන්නේ දැන්. ඔය ඊට පස්සේ මම වාක්‍ය ටිකක් දුන්නානේ ඔයාලට. මම මට දුන්න පළවෙනි වාක්‍ය කියන්න බලන්න. ඊයේ මම වාක්‍ය ටිකක් දුන්නා ගෙදර ඉඳන් ලියාගෙන ඉන්නයි කියලා. මට කියන්න පළවෙනි වාක්‍ය මොකද්ද කියලා ඒකේ. ඒක කවුරු හරි එක්කෙනෙක් කියලා ඒක හදන්න බලන්න. සාහිත්‍යද රහිතද කියන්න, කාලය කියන්න, ඒක වචන බහුවචන කියන්න, රයිට් වගුවේ පදේ කියන්න, කෙස නිවැරදි පද පෙළ ගස්ස අදහස බලන්න. කතෘ වගුවේ පදේ ඉතිරිය දිනා කාලවක වහන. ඉතිරිය ගලපන ඊතඩිය භාවිත කරා. රයිට් පළවෙනි ටෙන්ස් එක වොට් ඉස් ද ෆස්ට් සෙන්ටෙන්ස්. මොකද්ද පළවෙනි වාක්‍ය? සම් මගේ අම්මා මට ගොඩක් ආදරය කරනවා. රයිට්. එතකොට ඒක ප්‍රධාන ක්‍රියාපදයේ සහිතද රයිට්ද මුලින් මේක බලන්න ඕන. ප්‍රධාන ක්‍රියාපදයේ සහිතයි. ඔව් මොකද්ද ක්‍රියාව? සහිතයි නะ. ලව්. ඔව් ආදරය කරනවානේ ඉංග්‍රීසි සිංහලෙන් කියන්නේ. ආදරය කරනවානේ. ඒක මොන ආදරය? ඒ කියන්නේ මනසින් කරන ක්‍රියාවක්ද නැත්නම් චලනයක් තියෙන ක්‍රියාපදයක්ද? අපි කඩපාඩම් කරන ක්‍රියාපදයක්ද? මනසින් කරන. ඔව් මනසින් කරන ක්‍රියාව. රයිට්. වෙරි ගුඩ්. ඊට පස්සේ මොකද්ද ඒක වචනේද බහුව ඒ කියන්නේ කාලේ මොකද්ද ඔගේ ආදරය කරනවා කියලා කිව්වහම ආදරය කරාද කරාවිද කරනවා සාමාන්‍යයෙන් ආදරය කරනවා එතකොට මොකද්ද කාලේ වර්තමාන කාලේ ඔව් කාලේ වර්තමාන කාලේ එතකොට මට කියන්න අම්මා කියන එක මගේ අම්මා කියන එක නะ ඒක වචනේද බහුව වචනේද නැත්නම් අර අර අපි දැන් කතා කරාවේ මම කියන එක නේද විශේෂ කරලා හලකන්න ඕනේ මම ඒක වචන බහුව වචන කියලා දාන්න බෑනේ අපට ඒක වචන ඔව් අම්මා කියන්නේ ඒක වචනයි. එතකොට දැන් යන්න සහිතයි වර්තමාන කාලය ඒක වචනයි. වගුවට යන්න හරියට වගුවේ පදේ කියන්න මට. ආදරය කරනවාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ලව්. එතකොට කොහොමද එන්නේ? ලව් කියන එක වගුවේ ලව් කියන එක ආවොත් හරියද? දැන් නැත්තම් ක්‍රියාපද වෙනස් වෙන්න ඕනද? ඒක වචන නම් කතරුම කරන්න කියන්නේ. ක්‍රියාපදයේ S sound එකක් cut කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? S sound. ලව් කියන එක රයිට් මොකද රයිට් අහනවද කියන්නේ වීම දම්මි කියනවා අතෝ අහිනවා අතෝ කොහොමද වාක්‍ය එන්නේ ලව් කියන එක මොකද්ද වෙන්න ඕන ලව් කියන එක අන්තරීසියක් කියනවා ඔව් එතකොට කොහොමද සවුන්ඩ් එන්නේ කොහොමද how to sound සවුන්ඩ් ලව්ස් වෙනවා very good ලව්ස් වෙනවා කියන්න බලන්න දැන් නිවැරදි පද පෙළ ගස් අදහස් ප්‍රකාශ කොහොමද පද පෙළ ගස්වන්නේ කත් මයි මද ඔව් ඔකත් කතරු ඊට පස්සේ වගුවේ පදය ඉතිරිය දිනහ කාලවක ඔව් දිනහ කාලවක වහන හයි ඊට පස්සේ කියන්න බලන්න කොහොමද කියලා
අතුරු කවුද? මයි මදර්. මගේ අම්මට කියන්නේ මයි මදර්. මයි මදර්. දැන් වගේ පදේ ලව්ස්. මගේ අම්මා ආදරය කරනවා. මගේ අම්මා ආදරය කරනවා නම් ආදරය කරන්නේ කාටද? කාටද ආදරය කරන්නේ? ලව්ස් ටු මී. ඔව් මට 2 එන්නේ නැහැ පුතා. ලව්ස් මී. ඒ කියන්නේ මී. ලව්ස් මී. කියලා දෙන්න. ලව්ස් මී. ගොඩක් ආදරය කරනවා ඇලොට්. ඇලොට්. මයි මදර් ලව්ස් මී ඇලොට්. ගොඩක් නේ. පැහැදිලිද වැඩි? ඒ වාක්‍ය හැදෙන්නේ තේරුණා දැන්. අවුලක් නැද්ද වාගේ මොනවාරි වැරදි තියෙනවා. 2 ආද? නෑ සර්. ඔව් 2 ගැන්නේ. මේක තමයි. ආ ඒක අවුලක් නෑ. ඒක තාම කියලා දුන්නේ නැහැ නේ. ඒ කියන්නේ මී කියන්නේ මට. අයි මම මී මට. අයි 2 එකක් එන්න ඕනේ. කෙලින්ම ප්‍රොනවුන් එකේ මී කියන්නේ මට කියන එක. පැහැදිලිද? හරි සර්. ආ රයිට්. ඒතර මයි මදර් ලව්ස් මී ඇ ලොට්. මගේ අම්මවට ගොඩක් ආදරේ. අනේ එහෙම රයිට්. සෙකන්ඩ් වන් ඊළඟ වාක්‍ය කවුරු හරි කියන්න බලන්න එක්කනේ. මොකද වාක්‍ය? මොන කතා කරන්න? We don't have enough time. We don't have a lot of time. Much time නෑ. ගොඩක් වෙලා නෑ. ඒක නිසා සාකච්ඡා කරගෙන යන්න ඕනේ මේක. කියන්න කරන්න. සර් මගේ සහෝදරයා පාවිච්චි කරන්නේ Apple phone එකක්. Yes මගේ සහෝදරයා පාවිච්චි කරන්නේ Apple phone එක. දැන් ඔය වාක්‍යනේ මට කියන්න ඕනේ. මට කියන්න ඔයාලා පියවර ටිකට ගානට කියන්න බලන්න. මම උදව් කරන්නේ ඔයා තනියෙන් කියන්න බලන්න. සහිතද රහිතද කාලය මොකද්ද? ඒක වචන බහුවචන තියනවද? වගුවේ තෝරන්න වැඩි වගුවේ පදේ තෝරන්න. ක්‍රියාපදය සහිත නම් මොකද්ද ක්‍රියාපදය? ඒකේ මොන තීරුවද ගන්නෙ? අන්න කර්තෘ වගුවේ පදේ ඉදිරි දිනා කාල වගවන් කියලා පැහැදිලිව කියන්න බලන්න. තව කෙනෙක්ට ඔයා කියන දේ අහලා තේරුම් ගන්න පුළුවන් ඉදිරිය කියන්නේ. You are the teacher now, right? මොකද්ද මේකේ වාක්‍ය කාලය මොකක්ද? ඒක වචනද බලන්නේ සහිතද රහිතද කියලා කියන්න මට. ඒක සර් රහිතයි. සහිතයිද? සහිතයිද? සර් මට වැරදි නැද්ද? ඔය එක තමයි මං අහන්නේ. ඔයා සිංහල වාක්‍ය කියන්න මට. සිංහල වාක්‍ය මොකක්ද? මගේ සහෝදරයා පාවිච්චි කරන Apple phone එක. ඔව් එතකොට මගේ සහෝදරයා පාවිච්චි කරන්නේ පාවිච්චි කරනවා කියන්නේ සහෝදරයා චලනයක් නැද්ද තියෙන්නේ? ඔව් පාවිච්චි කරනවා. ඔව් පාවිච්චි කරද්දී චලනයක් කරනවා නේ නිකන් අපට පාවිච්චි කරන නිකන්. ඔව් අතපැසි. එතකොට ඒක ක්‍රියාපදයක් සහිතද රහිතද? සහිත වාක්‍යයක්. සහිත වාක්‍යයක්. ඒ මොකද්ද ක්‍රියාව? පාවිච්චි කරනවා. වෙරි ගුඩ්. ඊට පස්සේ මොකද්ද මේක අපි බලන්න ඕන? කාලේ බලන්න ඕන. කාලේ මොකද්ද? මගේ සහෝදරයා පාවිච්චි කරනවා. කරාත් නෙමෙයි කරනවා. එතකොට මොකද්ද? වර්තමාන. වර්තමාන කාලයයි. කාලේ වර්තමාන කාලය. ඊට පස්සේ මට කියන්න මේක ඒක වචනද බහු වචනද නැත්නම් අර අපි දැන් කතා කරපාර ඒක වචන බහු වචන කොට දාන්න බැරි මමද? ඒක වචනේ. ඔව් මගේ සහෝදරයා ගැන එක්කෙනෙක්. ඊට පස්සේ මට සහිතයි වර්තමාන කාලයි ඒක වචන යන වගුවේ පදේ අර පාවිච්චි කරනකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? වගුවේ පළවෙනි තීරුවෙන් තමයි ගන්න ඕන. Used. Used. කියන එක ගත්තොත් හරියද වැරදිද? වැරදියි. හේතුව මොකද්ද? අර කර්තෘ ඒක වචන නම් ක්‍රියාපදේ මොකද්ද කියන්නේ? යාලා අපි කියන්නේ මොකද්ද? අපි මෙතනදී අර S sound එක cut කරන්න. එතකොට කොහොමද වෙන්නේ? Used කියන එක use us වෙනවා. Used. ගොඩක් වෙනවානේ. Used. Oh, uses. තර වගුවේ පදේ තමයි users right. ඊට පස්සේ තමයි නිවැරදිව පද පෙළ ගැස්සා අදහස ප්‍රකාශ කරන්න. කර්තෘ වගුවේ පදයේ ඉතිරිය දිනා කාලව කොහොමද? කර්තෘ කවුද? කර්තෘ මගේ සහෝදරයා. Yes my brother. My brother ඊට පස්සේ වගුවේ පදේ ගැලින්ම ලියන්න. අය මුකුත් හිතන්න දෙන users. ඒතර මගේ සහෝදරයා පාවිච්චි කරනවා. මගේ සහෝදරයා පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ මොකද්ද? මොකද්ද පාවිච්චි කරන්නේ? Apple phone. Yes Apple phone එකක්. ඒක එහෙම දිනුවොත් හරියද? මම Apple phone. අන්න හරි. Very good. දැන් phone එකක් කියද්දි මොකද්ද කරේ? අල්කායනෙන් අවසන් වුණොත් අපි මොකද්ද කරන්න ඕන? ඉංග්‍රීසි ලියද්දි එයා දාන්න ඕනේ කිව්වනේ. දාන්න. ඒක ඊට පස්සේ ඒක ඉංග්‍රීසියෙන් ලියලා උච්චාරණය කරලා සිංහල ස්වර શબ્දයක් නෙන්නේ ඈ. Apple phone ඈ නෙන්නේ. එතකොට ඈ වෙනකොට මොකද්ද දාන්න ඕනේ? N. එතකොට වෙන්න ඕනේ my brother users N Apple phone. පැහැදිලිද මේ වාක්‍ය හදන විදිය? ඒ කියන්නේ මං කියලා දෙන විදිහට වැඩේ පැහැදිලි වෙනවද? මම මොකද්ද මේ කියන්න තියෙන්නේ?
රයිට් මගේ සහෝදරයා පාවිච්චි කරන ඇපල් ෆෝන් එකක් සහිතයි ඔයා කිව්වා හරි වර්තමාන කාලයි ඒක වචනයි වචන ක්‍රියාපදයේ තමයි පාවිච්චි කරනවානේ එතකොට යූස් කියන ක්‍රියාපදයට ඒ කර්තෘ ඒක වචන නිසා යූසස් එස් සමක් කරනවා ඊට පස්සේ කර්තෘ වගවී පදේ ඉදිරියේ දිනා කාල වගවන මයි බ්‍රදර් යූසස් පාවිච්චි කරන පාවිච්චි කරන මොකද යන්නේ ඇපල් ෆෝන් හේතුව ෆෝන් එකක් කියද්දි අල්කයෙන් අවසන් වෙනවා ඇපල් ෆෝන් එකක් එකක් කියද්දි ඒක ඉංග්‍රීසියෙන් ලියලා උච්චාරණය කරලාදී ඇ next one ඊළඟ එක third one මොකක්ද තුන්වෙනි වාක්‍යයක් මන් දුන්නේ ඊය වලට ලියාගෙන ඉන්න පුංචි කාලේ මම බල්ලන්ට බයව හිටියා yes කාලේ මම බල්ලන්ට බයව හිටියා what is the මොකද්ද මට ඕක කියන්නේ සහිතද රහිතද ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියන්න බලන්න ඔයාට අවබෝධ වුණා නම් කියන්න පුළුවන් ඔබ සාහිත්‍යද නැද්ද? බලන්න ඔව් මම ධම්ම එක කියන්න උදාහරණ ඉන්න පොඩ්ඩක් කොහොම ධම්ම මොකද්ද ඔගේ ක්‍රියාව? හිටියා. බයව හිටියා. ෆ්‍රයිඩ්. හිටියානේ. හිටියා කියලා මම ඔයාලට පටන් ගද්දිම ක්ලාස් එක පටන් ගද්දිම අර කරුණු වල කිව්වා යම් කිසි පුජ්‍යලෙක් යම් කිසි ඒ කියන්නේ යම් කිසි පුජ්‍යලෙක් ඉන්නවා සිටියා ඉදීවි කියලා આવොත් ඉන්නවා සිටියා ඉදීවි කියලා આવොත් මොකක්ද ගන්න ඕනේ? ඒක ප්‍රධාන ක්‍රියාපදය සහිතද රහිත? වොස් වොස් වොස්. දැන් මං අහන්නේ රහිත. එතකොට ක්‍රියාපදය සහිතද රහිතද? රහිතයි. ඔව්. ක්‍රියාපදය සහිතයි. ඔයා හිතන්නකෝ ඔයා බය වෙヒටියා කියලා කිව්වම ඔයා නිකන් වේවුළු වේවුළු හිටියද? චලනයක් තියනවද ඔක ඇතුලේ? හ්ම්. නෑනේ. හිටියා නම් හිටියේ කොහමද? හිටියේ විදිහ තමයි බයෙන් හිටියේ. තේරුණාද? හ්ම්. මං කියන එක තේරුණාද ඔයාට? ඒකවචන බහුවචන දත්තා මමද අර ඒකවචන බහුවචන කොටලා දාන්න බැරි මම කියන එක බහුවචන ඔව් බහුවචනයි මේක වාක්‍ය නනුව අපිට ඒක හරියටම කියන්න බෑ ඒක වචන බහුවචන කියන්න බෑ මම දැන් අපි කතා කරන්නේ ඒක වචන ඇම් මිස්සයි එක යූස් කරද්දී ඒක වචන බහුවචනයි කියන්න බෑ ඇක්ටිව් වොයිස් වලදී අයි කියන්නේ බහුවචනයි අතන බී වර්බ් එක භාවිත කරද්දී වර්තමාන කාලේ ඇම් ගන්න කියන අතීත කාලයේදී ඒක වචන ස්වරූපයෙන් සලකනවා තේරුණාද ඒක නිසා ඒක අපි විශේෂ කරලම ගන්නවා අයි කියන්නේ විශේෂ පදයක් අයි මම පැහැදිලි ඒක අපිට ඒක වචනත් කියන්න බෑ බහුවචනත් කියන්න බෑ මං කියන එක තේරුණාද මොකද්ද එතකොට ඊළඟ කාරණාව තමයි පස්වෙනි පියවර තමයි නිවැරදි පද පෙළක සාධාරණ ප්‍රකාශ කරන්න. කර්තෘ වගුවේ පදයේ ඉතිරි දිනා කාලවක වාර. මේ කර්තෘද? කර්තෘ කවුද? කර්තෘ මම. මමනේ. රයිට්. මම නම් ඊට පස්සේ වගුවේ පදේ මොකද්ද? අයි වොස්. එතකොට අයි වොස් වල තේරුම මේ වාක්‍ය රණුව උනා හිටිය අතිපුරා බී වර්බ් එකේ තේරුම වොස් වල තේරුම මෙතන ගැලපෙන්නේ උනා හිටිය අතිපුරා ගැලපුණා. උනා නෙමෙයි හිටියා. ඇයි බය හිටියානේ? වාක්‍යයත් එක්ක හිටියා. හිටියා ඔබ බය හිටියා. හිටියානේ. මම හිටියා නම් හිටියේ කොහොමද? හරි. හිටියේ කොහොමද? බයෙන් හිටියේ. බයව. Yes. ඔව් මම. ඒ තමයි දාන්න ඕන. I was මම හිටියා නම් හිටියේ කොහොමද? Afraid. බය කියන්නේ afraid අපි කියන්නේ. Afraid. ඉංග්‍රීසි භාෂාවේ බය කියන එකට ඉංග්‍රීසි කියන්නේ afraid. I was afraid. කාටද බය හිටියේ? Of dog. පැහැදිලිද? බල්ලන්ට බය හිටියා. Afraid of dog. එහෙම තමයි ගන්න බල්ලන්ට බයෙන් ඉන්න afraid of dog යකුන්ට බය හිටියා afraid of ghost කුතුයොන්ට ඒ කියන්නේ අර හොල්මන් වලට බය හිටියා එහෙම
එතකොට මම හිටියාන හිටියේ කොහමද I was afraid of dog මම බල්ලන්ට බය හිටියා දින කාලවක වන කොහෙද දාන්නේ අපි වාක්‍යයේ අන්තිමට එතකොට දින කාලවක වන අනු මේක කොහොමද මේ වාක්‍යයේ දින කාලවක වන වෙන්නේ පුංචි කාලේ සිට පුංචි කාලේ එතකොට in my childhood පැහැදිලිද එතකොට වාක්‍ය සම්පූර්ණ කතාවයි පුංචි කාලේ මම බල්ලන්ට බය හිටියා හිටියා කියලා කියද්දී උනා ඉන්නවා සිටියා ඉදී ගත්තොත් ක්‍රියා රහිත වාක්‍යයක් ඒක නිසා රහිතයි කාලේ අතීතයි හිටියා අතීතයි මේක අපි හරියටම කියන්න බෑ ඒක වචන බහුවචන කියලා කියන්න බෑ අයියන්නේ ඒක වචන බහුවචන ගොඩට දාන්න බැරි නිසා මම කියලා විශේෂ කරලා ගත්තා ඊට පස්සේ was වගුවේ පදය කතෘ වගුවේ පදේ ඉදිරි දින කාලව ගන්න I was මම හිටියා හිටියා නම් කොහොමද afraid of dog බල්ලන්ට බය හිටියා දින කාලව ගන්න වාක්‍යයක in my childhood එතකොට I was afraid of dog in my childhood පැහැදිලිද වැඩේ අවුල සෙට්ද අවුලක් නැද්ද නෑ සර් ඒක නම් කියන දේ අවුලක් නෑ ඔයාලට පැහැදිලි වෙනවනේ මොකද්ද කියන්නේ කියලා තේරෙනවනේ කතා නොකර ඉන්න ළමයි මම බල්ලන්ට නෑනේ ඔව් ඒක පැහැදිලි ආ රයිට් ඊළඟ එක ඊළඟ වාක්‍යය කියන්න බලන්න right not only boys but also girls ගෑනු ළමයටත් මේක කතා කරන්න පුළුවන් එහෙම අවුලක් නෑ කැමති හැමෝටම අද ඉංග්‍රීසි අදා ගන්න හැමෝටම කතා කරන්න පුළුවන් කියන්න බලන්න දෙවෙනි කෙනේ ධම්මික දෙකක් කියවනේ කියන්න බලන්න වෙන කෙනෙක් කවුරු හරි වෙන ඊළඟ වාක්‍ය කොහොමද ඇදෙන්නේ කියලා ධම්මික තව පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන ඈ තේරුණාද ඔව් සර් ඒක අම්මනේ ලොකු අවබෝධයෙන් ඉන්නවා එහෙම නැතුව අමාරු වෙනවා වැඩි වාට අර හදා ගන්න ඕම කියන සීන් එකේ ඉන්න හදා ගන්න පුළුවන් ඔය කියන්නේ හදා ගන්න ඕන කියන කතාව ඉන්නවනේ කියන ඉංග්‍රීසි ටික මට ඉගෙන ගන්න ඕන කියලා අදහසක් දාගෙන ඉන්නවනේ ඒකම ඇති ඈ කොහොම වැඩේ හදාගෙන නැත් තව තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඒ ඔක්කොම ඉගෙන ගත්තාම ඔයාලට you will be able to talk to this course definitely ඈ ඉතින් වැඩේ කරොත් අනිවාර්යෙන් කතා කරගන්න යම් මට්ටමකරණි හදා මෙලෝ දෙයක් නොදැන හිටව ඔයාට යම් මට්ටමකරණි හදා ගන්න පුළුවන් හැබැයි අර ඔය වගේ මහන්සි වෙන්නම වෙනවා right අනදවන් වෙන කෙනෙක්ට පුළුවන් කියන්න ඊළඟ වාක්‍ය කියනවා මොකද්ද කියන්නේ පුළුවන් නේද කැමති නැද්ද වෙන කෙනෙක් කියන දාරයි ධම්මිකම කියන්න ඕන නැත්ත උදාහරණ හරි කමන්නේ ආයෙෂ හරි කමන්නේ කතා කරන ඕන කෙනෙක් කියන්න කියප කෙනෙක් හරි කමන්නේ කියන්න බුද්ධික කියනවාද බුද්ධික කියමුද ආසෝ කියන්නේ ඔරයිට් කියනවා සීගිරිය පිටරදි වෙන්නේ දමිල් දමුල්ල කිට්ටුවේ රයිට් සීගිරිය පිටරදි දමුල්ල කිට්ටුව කියන්න බලන්න මේකෙස මේ ප්‍රධාන ක්‍රියාපදයක් නැහැ රහිතයි ඔව් ඒ කියන්නේ පිටා තියෙනවනේ ඒ චලනයක් ඔව් පිටා තියෙනවනේ හා නැහැ හා සීගිරිය ඊට පස්සේ මේ is located in nearby දමුල්ල නෑ 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 ඔහොම නෙවෙයි මං කියන්නේ කිව්වේ මං ඔහොම කිව්වේ නෑනේ මට කියන්න ඕන ඔක සයිදතරයිද කාලය කියන්න ඕන ඒක වචන බහුවචන කියන්න ඕන වගුවේ පදේ කියන්න ඕන කතෘ වගුවේ පදේ දිනහ කාලවක වන වාක්‍ය අගලිනවා කියලා කියලා තමයි කියන්න ඕන අවසාන වාක්‍ය ඔහොම නෙවෙයි ඔය කතාව ඔයාලට අවුලක් නෑ ඔයා කියප කතාව හරි ඔය කිය දැන් ඔයාලට අවුලක් නෑනේ ඒක තේරෙන නිසානේ කිව්වේ හැබැයි ඔක කියන්න ඕන මගේ සිස්ටම් එකට ඒකයි අසම කියන්නේ කතෘ සීගිරිය වගුවේ පදේ is කාලය වර්තමාන කාල ඊට තිබෙන්නේ ඒක හින්දා වර්තමාන කාල ලොකේ දිනහ කාල වගේ නැහනේ ආ ඒ ඉතිරිය near by දඹුල් ආ near by දඹුල් very good දැන් ඔයා කියන වාක්‍ය මේ කිරේ පිටත් දින්නේ දඹුල්ල කිට්ටුවනේ දැන් ඔය වාක්‍ය කියනවා මං කලබල වෙන්න එපා හොඳට බලන්න ඕක සහිතද රහිතද කියලා සීගිරිය පිහිටා තියනවා කියලා ගුවා මේක තු චලනයක් නෑ නැත්තරම ඒක තියෙන ස්ථානයක් තමයි කියන්නේ තියෙන්නේ පිහිටා තියෙන්නේ දඹුල්ල කිට්ටුව යම් කිසි අපේ S2 ගැන කටින් හරි චලනයක් සිද්ධ වෙන්නේ නැහැ නේ ඒක ඇතුලේ ඒතකොට පිහිටා තියෙන එක රහිතයි very good පිහිටා තියෙන්නේ කියලා ගුවා වර්තමාන පිහිටා තිබුණත් නෙමෙයි තියෙවිද මේ සාමාන්‍ය තියෙනවා ඒතකොට වර්තමාන කාලයයි right සීගිරිය කියලා ගුවා මේකක්ද ගොඩක්ද එකක් නේ ඒතකොට ඒක වචනයි ඊට පස්සේ රහිතයි වර්තමාන කාලයයි ඒක වචනයි වගුවේ පදේ ඉන්නේ මොකක්ද රහිතයි වර්තමාන කාලය එකද මනසින් යන බලන්න රහිතයි වර්තමාන කාලය එක වචන වගුවේ පදය
මොකද්ද බුද්ධික? ඊස් ඊස් වගවිපදේ ඊස් රහිතයි වර්තමාන කාලයි වගවිපදේ ඊස් ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? කත්‍ර පද පෙළ වලට ගස් පද පෙළ ගස්සන්න තියෙන්නේ. කත්‍ර වගවිපදේ ඊතල න්‍යාය දිනා කාල වගවන. කත්‍ර අපි මොකක් ගැනද කතා කරන්නේ? සීගිරියනේ. ඒක තමයි කත්‍ර විදිය සලකන්න ඕන. සීගිරිය වගවිපදේ ඊස් සීගිරිය වෙනවා ඉන්නවා තියෙනවා. ගැලපෙන්නේ මෙතනට තියෙනවා. තියෙනවනම් තියෙන්නේ කොහොමද? මේකට මේ වාක්‍ය යන උතියෙන පීඩා තියෙන්නේ. සීගිරිය ඊස් ලොකේටඩ් හරි ඒකට වඩා සූටබල් සිටුේටඩ්. වගවිපත් හරි ඒකත් ගැල්ලුවක් නැහැ. මේකත් ගන්න සිටුේටඩ්. සීගිරිය සිටුේටඩ්. මතක තියාගන්න නියමයි නෙමෙයි ළඟ අසල කියන්න දැන් මං ඊළඟට කියලා දෙන්න ඕකනේ අවුල තියෙන්නේ. ඔය ගැටලුවට මං උත්තර දෙන්නම්. ළඟ කිට්ටුව ළඟ අසල කියනවා නම් ක්ලෝස් ටු ගන්න පුතාවේ ඉංග්‍රීසියෙන් කියන්නේ. නියමයි කියන්නේ ළඟ අසල උනාට මේකේ කියන්නේ මේකේ රණුව ගන්න ක්ලෝස් ටු ළඟ අසල. ක්ලෝස් ටු දඹුල්ල. දඹුල්ල කිට්ටුව. කිට්ටුවනේ. අතන මෙතන ළඟ නෙමෙයි මං කිව්වා මං කිව්වා කිට්ටුව පිට තියෙන්නේ. කිට්ටුව නම් ක්ලෝස් ටු දඹුල්ල. පැහැදිලිද? ඒක වාක්‍ය තමයි. Sigiriya is situated close to Dambulla. Did you understand how to create this sentence? කොහොමද හදාගන්නේ කියලා පැහැදිලිද? පැහැදිලිද මේ බුද්ධික? ඔව් සර් පැහැදිලි. පැහැදිලි. ඊළඟට කියන්න බලන්න කවුරු හරි වෙන කෙනෙක්. වෙන කෙනෙක් කිය සරුණු කියන්න බලන්න. කියන්න බලන්න කවුරුන් කොහොමද කියන්නේ? Don't waste time. හරි අපි ඉක්මන් කරන්න. හරි බුද්ධි කියන ඊළඟ වාක්‍ය දැන් ඒක හරියටම කිව්වේ නැහැ ඊළඟ වාක්‍ය කියන්න බලන්න. පුළුවන් ද කියලා බලන්න. Next one. හරි ටිමීර කියන්නේ මට කියන්න ඕන රහිතද සහිතද රහිතද කාලය මොකද්ද ඒක වචනද බහු වචනද ඊස්ද ඒක වගුවේ පදේ මොකද්ද කත්‍ර වගුවේ පදේ ඊතල න්‍යාය දිනහා කාල වගුණ මේ විදිහටම ලියා ගන්නත් ඕන පොතේ මේ විදිහට තමයි ලියලා ලියන්න ඕන. ඒ කියන්නේ දැනට මේක ලියලියම කරන්න වැඩි. ඒකවා දන්නවා වුණත් කමක් නැහැ ලියන්න. වැඩි ප්‍රැක්ටිස් කරගම්. එතකොට මනසට ගියාම සිස්ටම් එක අවුලක් නැහැ. හයිට් කියලා බලන්න. මම ඊරිදා පවුලේ අය සමග සීගිරිය බලන්න ගියා. yes මම පවුලේ අය සමග සීගිරිය බලන්න ගියා. මට කියන්න ඕකේ මුලින්ම ඕක සහිතද රහිතද කියලා කියන්න. සහිතයි සර්. ගියා සහිතයි නා. ගියා. අන්න හරි ගියානේ. very good. බලන්න ගියානේ. ගියා නෙමෙයි බලන්නනේ ගියා අපි. බලන්න ගියා. ඔව්. බලන්න ගියා. නිකන් යනවා නෙමෙයි අපි බලන්න යන්නේ. බලන්න යනකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ visit. ඒ කියන්නේ නිකන් යනකොට I go to school මම school එකට ගියා. I visit to school මම ඉස්කෝලේ බලන්න ගියා. ඒතකොට අපි සීගිරියට යන්නේ නිකන් ගිහිල්ලා යන්නේ සීගිරියේ තියෙන දේවල් මොනා කරන්නද? බලන්න යන්නේ. බලන්න. ආ එතකොට කියන්න ඕන visit. right කියන්න බලන්න. එතකොට ඒක සහිතයි. very good. මට කියන්න ඕක කාලේ මොකද්ද කියලා. කාලේ අතීත කාලද? කාලේ අතීත කාලයි. මට කියන්න ඕක ඒක වචනද බහු වචනද මමද? මම. ඔව් මම සී බෞලය සමගනේ. very good. ඊට පස්සේ මට කියන්න මම කියන එක නා වෙනම ගන්න එපා. ඒක වචන බහු වචන කොටේ දාන්න බෑනේ. මට කියන්න වගුවේ පදේ මොකද්ද? සහිතයි අතීත කාලයි මම එන්නේ. වගුවේ පදේ මොකද්ද? සීගිරි බලන්න ගියා නම් වෙන. ඔව්. මොකද්ද? වෙන්. නෑ නෑ බලන්න යනකොට සීටු මේ විසිට් වෙන්න නෙමෙයි. බලන්න යනවා විසිට් කියන ප්‍රයාවද. ඒක අතීත කාලේ මොකද්ද? ඊරි දාන ප්‍රයාවද. විසිට් නම් විසිටර්. විසිටර්. very good. අන්න හරි විසිටර්. එතකොට වගුවේ පදේ මොකද්ද? විසිටර්. ඊට පස්සේ මොකද්ද අපි කරන්න තියෙන්නේ? පස්සේ පියවර කත්‍ර වගුවේ පදය ඉතිරිය දිනහා කාල වගවන. කත්‍ර කවුද? අයි මම. මම ඊට පස්සේ අයි වගුවේ පදේ මොකද්ද? කෙලිම දාන්න විසිටර්. විසිටර්. අයි විසිටර් මම බලන්න ගියා නම් බලන්න ගියේ මොකද්ද? ඌ සීගිරිය. very good. අන්න හරි. ටූනේ වෙන්නේ. අපි නිකන් සීගිරියනේ බලන්න ගියේ. බලන්න ගියා නම් බලන්න ගියේ සීගිරිය. අයි විසිට් සීගිරිය කාත් එක්කද ගියේ ඔයා? my family. ඔව් with my family. මගේ පවුලේ සමග දින කාලවක වහන කොහෙද දාන්නේ වාක්‍ය? අගලටම ගන්නවා. අවසන්. එතකොට කවද්ද ගියේ බලන්න? සඳුදා නම් on Sunday. මං කියලා දෙන්නම් ඇයි on දැම්මේ කියලා ඒකට. පැහැදිලිද ඔයාට? I visit to I visit සීගිරිය with my family.
on Sunday. මම ඉරිදා පවුලේ සමග සීගිරිය බලන්න ගියා. අර මෙච්චර දිග වාක්‍යයක් අපි අර මේක active voice එකක්ද මේක simple present tense එකක්ද හිතේ තින්නට වඩා වඩා මේ system එක හුරු වුණාම කතා කරන්න ලියන්න උනා ලේසි වැඩි. පැහැදිලිද? ඔව් පැහැදිලි. All right. ඊළඟ වාක්‍යය කියන්න බලන්න. Next one. එන කෙනෙක් කියන්න බලන්න. බුද්ධික කියන්න බලන්න අවසානයේ. මගේ මාමා ජීවත් වෙන්නේ කැනඩාවේ. All right. මගේ මාමා ජීවත් වෙන්නේ කැනඩාවේ. මට කියන්න ඕක සහිතද රහිතද කියලා කියන්න. සහිතයි. ඔව් මොකද්ද ක්‍රියාව එහෙනම්? ජීවත් වෙනවා. ඔව් ජීවත් වෙනවා කියන එක මේ සහිතයි. හේතුව අපිට ජීවත් වෙනවා ගුවම නිකන් ඉන්නේ අපි කනවා බොනවා යාළුවෝ එක්ක කතා බහ කරනවා වැඩ කරනවා එහෙනම් ගොඩක් ක්‍රියාකාරකම් කරනවා. ඒතර චලනයක් තියෙනවා ජීවත් වෙනවා කියලා කිව්වම. නිකන් හිතලා බලන්න. නිකන් ජීවත් වෙනවා ගුවම චලනයක් නැද්ද ඒක? චලනයක් තියෙනවනේ. එතකොට ක්‍රියාපදයක් සහිතයි. මට කියන්න ඕක කාලය මොකද්ද කියලා. වර්තමාන කාලය. වර්තමාන කාලයයි ජීවත් වෙන්නේ. ඔක ඒක වචනද බහු වචනද? මගේ මාමා කිව්වා. ඒක වචන. ඒක වචනයි. වගුවේ යන්න දැන්. සහිතයි වර්තමාන කාලයයි ඒක වචන. ජීවත් වෙනකොට අපි මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? Lives. Live. Live නේ. වගුවේ පළවෙනි මේ අර මගේ මාමා ඒක වචන නිසා මොකද්ද කරන්නේ? ක්‍රියාපදයේද? Lives. जीवत्न कह दिया කැනඩා 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 කියද්දි මතක තියාගන්න ඉන්දාන ඉන් කැනඩා කියලා. දැන් ඔයාලට ඉන් කැනඩා. ඔව් දැන් වැඩේ පැහැදිලිද හදාගන්න විදිය? තේරුණාද? ඔව් සර් හරි. ආ රයිට්. දැන් අපට හදාගන්න යද්දි දැන් මම ඔයාලට කියලා දුන්නා කත්‍රුන්නේ වගුවේ පදේ ගන්න විදිය අර ඉතිරිය ගලප. දැන් ඔයාලට තියෙන්නේ දින කාල වකවාන වාක්‍ය අග දාද්දි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ ඇයි මෙතනට ඉන් දැම්මේ ඇයි මෙතනට close to them me aasanne kiya de ay etana close to them me ඊට පස්සේ on them me ay kiyala අවුලක් තියෙනවනේ right ඒකට උත්තර දෙන්න යන්නේ මට කියන්න ඔයාලට මේ මං කියන දුන්න method එක පැහැදිලිද මේ කියන්නේ මම මොකද්ද මේ කියන්න උත්සාහ කරේ කියන එක පොඩි අවබෝධයක් ආවද කරන්නේ කොහොමද කියලා පැහැදිලිද වෙන්නේ ගැටලුවක් නැද්ද ඔස පැහැදිලි අවුලක් නැහැ අවුලක් නැහැ ඊට පස්සේ දැන් ඔයාලට ඔයාලට තියෙනවා right ඊට පස්සේ දැන් මේකේ තියෙන ගැටලුව සාගත දැනක් තමයි වඩ මේ ඇයි මෙතනට ඉන් කැනඩා වුනේ ඇයි මෙතනට ක්ලෝස් ටු දඹුල්ල වුනේ ඇයි මෙතනට ඔන් සන්ඩේ වුනේ වගේ අදහසක් නේ ඕකනේ ගැටලුව තියෙන්නේ බලා ගන්න අන්න ඒ ටික හදා ගන්න යොදා ගන්න how to make phrases මම අද ටියුට් එකක් දාන්න ඒකෙත් තියෙනවා මේ ටික ඒකට මම අද ලිස්ට් එකක් දාන්න ඕන ක්‍රියාපද ලිස්ට් එක ඒ ලිස්ට් එක ඇතුලේ තියෙනවා ක්‍රියාපද ටිකයි පළමු තීරුව දෙවෙනි තීරුව තුන්වෙනි තීරුව කියලා ක්‍රියාපද ටික ඔය මෙන්න මේ how to make phrases ටියුට් එක රයිට් ඒ අදාළ තැන් වලට අදාළ දේවල් දෙනවා. එහෙනම් බය වෙන්න එපා. මේ බලන්න දැන්. අපි මම කිව්වනේ අතන අපි අර කිට්ටුව සමීපාසන්නේ. අපි කියන්නේ දඹුල්ල කිට්ටුව මතක තියාගන්න කිට්ටුව සමීපාසන්නේ නම් ක්ලෝස් ටු ගන්නවා. දැන් අපි අතන කිව්වනේ ඔන් කියලා දැම්මනේ ඔන් සන්නේ කියලා. මතක තියාගන්න දවසක් ගැන කතා කරද්දි සතියේ දවසක් ගැන කතා කරද්දි ඔන් දාන්නේ. අන්න එහෙම අපි මේ දේ පාඩම් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒක ඉන් කැනඩා කියලා මතක තියාගන්න මාසයක් අවුරුදු මේ නගරයක් ගැන කියද්දි දිස්ත්‍රික්කයක් ගැන කියද්දි රටක් ගැන කියද්දි ඉන් දානවා ඒක නිසා තමයි මෙතන අපි ඉන් කැනඩා වුණේ ඉන් ක්ලෝස් ටු බඹුල්ල වුණේ රයිට් ඔන් සන්ඩේ අන්මියුට් කරගන්න සචි සචි උද අන්මියුට් කරගන්න රයිට් පැහැදිලිද කාරණා එතකොට දැන් අපි පාඩම් කරගන්න ඕනේ මේ ටික පාඩම් කරගත්තාම වාක්‍ය හදන්න ඕනේ සම්පූර්ණ කතාවම හරි ඊටසේ ක්‍රියාපද ටික පාඩම් කරගත්තාම අපට ඉංග්‍රීසි භාෂාවේ කතාව පැහැදිලි වෙගෙන එනවා. එහෙම අර ඒ කියන්නේ පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් හදා ගන්න වැඩක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකපාරම මේවා දීලා ආවා දීලා කලවම් කරනකොට මේක තමයි කාරණාව. එතකොට මතක තියාගන්න දැන් how to make phrases කොහොමද අර දින කාල වකවානු අර ස්ථාන පදයක් එහෙම දාගන්නේ කියලා දාද්දි මතක තියාගන්න ඒකට අපි යොදා ගන්න. අර how to make phrases කියන්නේ අර ඔයාලා දන්නවද දන්න preposition කියලා අරගෙන තියෙන ඉංග්‍රීසි භාෂාවේ. In, on, under, to වගේ දේවල් දැන් ඔයාලා දැන් මේ to එහෙම දාන්නේ. ඒවා ඒවට අපි කියන්නේ preposition කියලා. ඉංග්‍රීසි භාෂාවේ. මම preposition කියන එක වෙනම පාඩමක් කතා කරනවා how to
ग्रामेटिकली प्रीपोजिशन कोहोमद भाविता करन्न हरियट ग्रामेटिकली भाविता करन्न कोहोमद कियला कियला देन्नम දැනට මේ අර දැනට පාඩම් කරගන්න මේ මෙන්න මේ විදිහට මේව අර වාක්‍ය හදාගන්න යද්දී හදා ගන්න ඕන නිසා මේ මේ විදිහට පාඩම් කරගත්තාම අතන කියලා දෙනවට වඩා මෙහෙම පාඩම් කරාම ලේසි වැඩේ රයිට් දැන් පාඩම් කරන්න ඕන මෙහෙමයි දැන් අපි පාඩම් කරන්නේ ඔන් කියන්නේ උඩ මත ඔන් කියන්නේ උඩ මත අඬ කියන්නේ යට කියලා නේ එහෙම නෙවෙයි පාඩම් කරන්න ඕන අපේ සිංහලෙන් නේද අපි දැන් මේ වාක්‍ය ගලපන්නේ සිංහලෙන් ඔයාට උඩ මත සතිය දවසක් මාස දිනයක් ලියන්නවොත් ඔන් තමයි ලියන්න ඕන ඔන් එක තමයි ලියන්න ඕන ඒ කියන්නේ उड मत सती दवास दिन उदाहरण गस उड ओन द्री गस उड उड मत सती दवास वेन्सडे मंडे संडे ट्यूसडे वेन्सडे सती दवास लिया अलग सिस्टम पैदल कर ඔක්තෝබර් 29 වෙනි on 29 of October අර මාසයක් ගත්තාම දින ගණන කතා කරන්න නිසා සතියේ දවස් නේ තියෙන්නේ මාසේ දින තියෙන්නේ මාසේ දිනයක් ලියද්දී on දානවා හරි දැන් මතක තියාගන්න දැන් ඊට පස්සේ මෙතනින් පස්සේ වරද්දන්න එපා මෙතනින් පස්සේ ලියන වාක්‍ය වලට මේව වරද්දා ගන්න බෑ ඔන්න මගේ අඳ උඩ on my bed මෙන්න මේ මතක තියාගන්න උඩ මත සතියේ දවසක් මාසේ දිනයක් නම් අපි ගන්නෙ on right උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන් උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන් පාඩම් කරන්න ඕනේ එහෙම නැතුව ඔන් කියන්නේ උඩ මත සතිය දවසක් මාස දිනයක් නෙමෙයි එහෙම නෙමෙයි පාඩම් කරන්න ඕන උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන් එහෙම උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන් උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන් රයිට් ඊට පස්සේ යට යටතේ කියනවා නම් අඬ යට යටතේ කියනවා නම් අඬ ගන්න රයිට් under the bed අඬ යට 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 යටද අඳ යට under the bed under the pillow කොට්ටේ යට under the pillow කොට්ටේ යට යට යටද නං යටද under the කලමනාකරු යටද under the manager එහෙම අන්න එහෙම යට යටද කියන නම මතක තියාගන්න අඬ තමයි ගන්න යට යටද උඩ ගන්නවා නම් on උඩ මත සති දවසක් මාස දිනයක් on යට යටද නං අඬ right පැහැදිලි කරගන්න එහෙම ඊට පස්සේ ළඟ අසල කියනවා නම් නිය ගන්න. අපි දැන් අපේ සිංහල භාෂාවෙන් ළඟ තියෙන ගේට්ටුව ළඟ, ගහ ළඟ අන්න එහෙම ළඟ ළඟ කියලා කතා කරනවා නම් ඇඳ ළඟ, කාමරේ ළඟ, එයා ළඟ කියලා කියනවා නම් මතක තියාගන්න නිය ගන්න. රයිට්? ගඟ අසල, ළඟ අසල, ළඟ අසල කියනවා නම් නිය. ගඟ අසල නියද රිවර්. ගඟ අසල. රයිට්? නිය නියද ස්කූල් පාසල අසල. right near the junction හන්දිය ළඟ නැත්තම් අසල අන්න එහෙම near the junction මෙන්න මෙහෙම near the tree ගස ළඟ නැත්තම් ගස අසල මෙන්න ළඟ අසල කියනවා නම් මතක තියාගන්න නිය right දැන් පැහැදිලිද උඩ මත සතිය දවසක් මාසෙ දිනයක් නම් on right යට යට දේ නම් අඬ ළඟ අසල නම් නිය right ඊට පස්සේ turn නම් දැන් ඔයාලා හිතන්න දැන් අර අපි කිව්වේ නා දැන් අර 2 දැම්මානේ turn වගේ අදහසක් ආව 2 ගන්න ගුරු නෑගලට අපි ගියා බදුල්ලට ගියා we went to බදුල්ල ඒ හේතුව බදුල්ලට turn දැන් ඕක අපි ග්‍රැමටිකලි භාවිත කරනවා නම් පුජ්‍යලය සමගයි ස්ථාන සමගයි to දානවා කියලා තමයි කියන්නේ දැන් එහෙම කියන්න කලින් මම මේ වාඩ කියන්නේ turn වගේ ආව to ගන්න හැමතැනම ට මට කියද්දි ට දාන්නේ එතන මට කියද්දි කෙලින්ම මී තියනවානේ to me කියන්නේ නැහැ එහෙම කෙලින්ම මී දැන් මම මෙතන කියන්නේ මේ මේ ළඟ මේ ට වෙනස් ඈ කුරුණෑගලට ගුරුවරයාට to the student to the teacher ශිෂ්‍යයාට to the teacher අන්න එහෙම පුස්තකාලයට to the library මතක තියාගන්න එද අපි මතන කිව්වනේ ඉංග්‍රීසියෙන් ඔයා සිංහලෙන් ක්‍රියාපදයක න ශබ්දයක් එකතු කරොත් මොකද කරන්නේ to දාන්න කිව්වනේ මම අතන ඒ කතාව මෙතනත් තියෙන බලන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න න න ඉංග්‍රීසි ඉගෙන ගන්න to learn english ඉගෙන ගන්න අන්න එහෙම අරමුණ ප්‍රකාශ කරන්න ටූ දානවා කියලා අතන ග්‍රම පාඩම කියනවා දැනට මතක තියාගන්න ටර් ටූ රයිට් ටූ කුරුණෑගල කුරුණෑගලට ටූ ද ටීචර් ගුරුවරයාට පුස්තකාලයට ටූ ද ලයිබ්‍රරි ඉංග්‍රීසි ඉගෙන ගන්න ටූ ලර්න් ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉගෙන ගන්න අන්න එහෙම ටර්න කියනවා නම් ටර්න කියනවා ටූ රයිට් අර ඉගෙන මේක අර අපට අර කතා කරද්දි ලේසි වෙන්න ඕන නිසා තමයි මෙහෙම කියන්නේ ඈ එතන වැරදියට තේරුම් ගන්නවා මේ මොකද්ද කියන්නේ කියලා
කතා කරත් සිංහලත් එක්ක ගලපන එකන්නේ මම මේ කරන්නේ ඔයාලට. يعني සිංහල භාෂාව එක්ක ඉංග්‍රීසි භාෂාව කොහොමද හදාගන්නේ අපි කියන කතාවේ මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ දැන් මේ. ඇක්ටිව් පැසිව් බීව බලේ පැත්ත කර ඔබට ගිහින් වෙනම කතාවක් නෙවෙයි කියාගෙන යන්නේ. ඊළඟට පැසිව් වොයිස් කතා කරන්නේ. ඊට කලින් මම මේ අර ඉංග්‍රීසි භාෂාව වලට වැඩි සෙට් කරලා දෙන්න ඕන නිසා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ කතාව අර අපි අර ග්‍රැමර් වලින් ඉංග්‍රීසි වලින් සාම්ප්‍රදායික ඉංග්‍රීසි වලින් බැහැර වෙලා වෙන කතාවක් තමයි කියන්නේ. රයිට්? අනේකේ ටර්න නටු ඊට පස්සේ මතක තියාගන්න කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක් ඉසව්වක් ගැන කතා කරනවා නම් ඇට් මේ වීඩියෝස් දෙකම දාන්න ඈ ඊ එකයි අද එකයි ඊතාව දෙකත් මේ දෙක හරියටම තුන් හතර පාරක් හරි ගමන්නේ බලලා බලලා වැඩි හදා ගන්න ඈ එහෙනම් අනිවාර්යෙන්ම මම වීඩියෝස් දෙකම දාන්නම් දාලා ගෲප් එකකට දාන්නම් අනිවාර්යෙන් බලන්න එතකොට කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක් ඉසව්වක් නම් ඇට් ඒ වීඩියෝ එක බලද්දි නිකන් අවුලක් නැත්තම් මගේ channel එක නිකන් අවුලක් නෑ වගේ නම් තවදුරටත් පාඩම් බලනවා නම් subscribe කරලා හැම තියන්න. රතු පාට බටන් එකක් තියෙන. දන්නවනේ. ඒක ඔබලා තියන්න. එහෙම කරාම කාලයක් ගියාම ළමයි ටික එකතු වුණාම බලනවා. ඒතුර අනිත් අය හරි බලයිනේ. ආ දවසක ඔව කවදාවත් නැති වෙන්නේ නෑනේ. කියන්නේ මම මේකෙන් මේ ලෝකෙන් ගියත් දවසක දැන් අපි යනවනේ කොහොම මැරෙනවනේ. එහෙම මැරුණත් අපි දවසක මේ වගේ mark දෙන දැන් විජේ කුමාර තුංග කියන dial එක දැන් මැරිලා කොච්චර කාලද? ජෝතිපාල කියන ඩයල් එක මෙල්ල කොච්චර තාමයි මිනිස්සු ගැන කතා කරනවා. හේතුව මේ මිනිස්සු සමාජයට දෙයක් දීලා කියන්නේ කියන්නේ එයාලා මාක් තියලා යනවානේ අපි. එහෙම මාක් තියලා යන්න පුළුවන් ඩයල් එකක් වෙන්න try කරනවා මම. ඒ කියන්නේ මමත් එහෙම ඉංග්‍රීසි වලින් කියන්නේ දවසක් හදලා යන්න try කරනවා. ඒකේ YouTube එකේ දාලා තියනත් හේතුව ඒක. මම නැති දවසක් හරි මම පන්ති දැන් පන්ති හැමදාම කරන්න බෑනේ අපි ජොබ් වලට ගියාම. එහෙම දවසක් හරි මම මෙහෙම තමයි කැම්පස් යන කාලේ පන්ති කරේ කියලා මට එදාට කතා කරන්න හරි ඉතුරු වෙන්නේ ඕක. අපි කැම්පස් යන කාලේ අපි කරේ මෙහෙමයි. මන් තම හොදරු කරේ කියලා එකක් එහෙම කතා කරන්න හදා ගන්න එහෙම තියෙන්නේ. එහෙනම් ඔයාලත් සපෝට් එකක් දෙන්න. ඔයාලත් බලන්න. ආය 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 ඔයාලත් දෙනවා හදා ගන්න. අන්න ඒකේ කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක ඉසව්වක් ගැන කතා කරනවා නම් ඇට්. ඇට් තමයි ගන්නෙ. කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක ඉසව්වක් ඇට්. ඒ කියන්නේ හිතන්නකෝ ඇට් හෝම් නිවසේ ඒක කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක ඉසව්වක්. කුඩා නිවස කියන්නේ පොඩි ස්ථානයක් නේ. At university කියලා කියන්නේ university කියන්නේ විශාලයි. ඒකට in university දාන්න ඕන. At the room කාමරය කියලා අපිට කියන්න පුළුවන්. At home නිවසේ. At the party ප්‍රිය සම්භාෂණන කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක් ඉසව්වා. ඒ කියන්නේ at the party at the concert අන්න එහෙම අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඉසව්වක් ගැන කතා කරනවා නම් ඊට පස්සේ ඒක කරනවා. හරියටම නිශ්චිත වේලාවක් ගැන කතා කරනවා අපි මතක තියාගන්න at දානවා. At the 2:30, 2:30. At 12, at 1:30, 1:30. At 8, 8:30. At 8:30, 8:30. අන්න එහෙම නිශ්චිත වේල හරියටම නිශ්චිත වේලාව ගැන කතා කරනවා නම් at දානවා. Right? එතකොට මම කියන්නේ මොකද්ද? At කියන නිපාත පදේ ගන්නවා අපි කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක් ඉසව්වක් කියලා කියන්නේ. Right? පැහැදිලි කරගන්නේ. කුඩා ස්ථානයක් නිශ්චිත වේලාවක් ඉසව්වක් ගැන කතා කරනවා නම් අපි මේ වේලාවට එහෙම එකක් නම් අපිට දාන්න තියෙන at තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ 4 කියන එක යොදා ගන්නවා පොත මතක තියා ගන්න 4 කියන එක යොදා ගන්නවා සඳහා උදෙසා වෙනුවෙන් 30 දැන් අපේ සිංහල භාෂාවෙන් අපිට නිකන් කටෙන් පිටිනවන සඳහා උදෙසා වෙනුවෙන් 30 වගේ අදහසක් එනවා නම් ඒ වෙලාවට ඒක නියෝජනය කරන් ඉංග්‍රීසියෙන් ලියන්න ඕන 4 5 අවුරුදු 5ක් 30 අන්න එහෙම සඳහා උදෙසා වෙනුවෙන් 30 සඳහා උදෙසා වෙනුවෙන් 30 සඳහා උදෙසා වෙනුවෙන් 30 4 5 අවුරුදු 5ක් 30 4 the nation ජාතිය උදෙසා සඳහා උදෙසා වෙනුවෙන් 30 right for me මා වෙනුවේ for learning english english ඉගෙන ගැනීම සඳහා මෙන්න මෙහෙම සඳහා උදෙසා වෙනුවෙන් 30 කියලා නම් මතක තියාගන්න 4 තමයි ගන්නෙ සඳහා උදෙසා වෙනුවෙන් 30 4 right මතක තියාගන්න එහෙම සඳහා උදෙසා වෙනුවෙන් 30 4 ඊට පස්සේ in කියන එක දා ගන්නවා ඊට වඩාත් නිපාත පදයක් හැම වෙලාවෙම use වෙන එකක් when we are speaking very important when we are writing when we are understand very important ඒ කියන්නේ මේ 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 ප්‍රිපොසිෂන් තියෙන 80 ගානක් විතර right 60ක් 70ක් විතර තියෙන ප්‍රිපොසිෂන් වල ඒකේ මේ 40 මේ 40 කියලා කියන්නේ අර අපට එදිනෙදා කතා බහේදී ඉතාම වැදගත් වෙන නිතරම භාවිතා කරන ටික තමයි මේ අපි කතා කරන්න ඕන. එහෙනම් මීට අමතරව තව දේවලුත් තියෙනවා. before after එහෙමත් තියෙනවා. due to නිසා එහෙම තව තව නිපාතපත් තියෙනවා. ඒ හැමදේම නිතර භාවිතා වෙන්නේ නැහැ. මේ මම කතා කරන්නේ අපට එදිනෙදා අර ස්පෝකන් එකේදී වැදගත් වෙන සෙට් එකක් තියෙනවා. එන අපි දින දේරම් පාඩම් කරගන්න ඕනේ නෑනේ ඉගෙන ගන්න ඕන we must learn all these kind of information and all kind these of
ග්‍රම how to use ග්‍රම කියන එක සම්පූර්ණ කතාවම ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තා කියලා හැමදේම භාවිත කරන්න යන්නේ. ඒකේ භාවිත කරන ටික mention කරන්නේ special mention එකක් දෙන්නේ හේතුව මේක තමයි කාරණා. මේක තමයි තේරුම් ගන්න ඕනේ. අන්න ඒක අපි ඉන්ද්‍රිපාදපදිය දා ගන්න ඕනේ. කොයි වගේ අවස්ථාවද දන්නවද? සිංහලෙන් ඔයාලට තුල ඇතුලේ කාමරය ඇතුලේ නැත්තම් නිවස තුල වගේ තුල ඇතුලේ මාසයක් ගැන කියද්දි අවුරුද්දක් ගැන කියද්දි ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් ගැන කතා කරද්දී ඉන්නේ ඉංග්‍රීසි කියලා කියන මං ඒකයි. කියන්නේ භාෂාවක් නේ ඉංග්‍රීසි කියන්නේ. ඒක පැහැදිලි කරගන්න තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් නම් ඉන්න. රයිට්? තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් නම් ඉන්න. කොහොමද? ඉන් 2017 2017 දී රයිට් ඉන් ජනවාරි අන ජනවාරි මාසයේදී ඉන් ෆොරීඩා ෆොරීඩා වල අන්න නගරයක් ඉන් ද රූම් කාමරය ඇතුලේ ඉන් ද රූම් අන්න එහෙම මතක තියාගන්න ඉන් කියන නිපාත පදේ යොදා ගන්නවා අපි තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් ගැන කතා කරනවා නම් ඉන් තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් ගැන කතා කරනවා නම් ඉන් තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් ගැන කතා කරනවා නම් අපි යොදාගන්නේ ඉන් නිපාත පදේ රයිට් ඊට පස්සේ අපි යොදාගන්නවා ඇස් ලෙස පරිදි හැටියට ඇස් ගන්නවා මොකද්ද ලෙස පරිදි හැටියට කියනවා නම් ඇස් ලෙස ඇස් සබ්ජෙක්ට් මම අර කියන්නේ we can learn in english as subject and as a language අන්න ලෙස සබ්ජෙක්ට් එකක් ලෙස ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් ලෙස ඉගෙන ගන්න පුළුවන් අර ලෙස ලෙස කියන කතාව තමයි අර ඇස් වලින් කියන්නේ ඇස් සිංගියුලර් ඇන් ප්ලුරල් ඇස් රෙගියුලර් ඇන් ඉරෙගියුලර් ඇස් ලෙස මොන ලෙසද රෙගියුලර් සහ ඉරෙගියුලර් ලෙස අර අර ඒ කියන්නේ ඔය ඇස් දැම්මේ ඒකයි අර මම දැන් මම ඇස් දාන්න හේතුව මම දන්නවා ලෙස පරිදි හැටියට කියලා කියන්නේ කියලා ඒක තමයි දැන් ඔයා ඉගෙන ගන්න ඕන රයිට් එතකොට ඇස් කියන්නේ ලෙස ඇස් හීරෝ වීරයෙක් ලෙස ඇස් ටීචර් ගුරුවරයෙක් ලෙස ඇස් ගිෆ්ට් ටැග් එකක් ලෙස I give you this book as a gift. I give you me this book. මම ඔයාලට මේ පොත දෙන්නම් as a gift tag එකක් ලෙස. අනේම as කියලා කියන්න මතක තියාගන්න ලෙස පරිදි හැටියට as a gift tag එකක් ලෙස as a habit පුරුද්දක් ලෙස නැත්නම් පුරුද්දක් පරිදි. මෙන්න මෙහෙම as කියන එක යොදා ගන්න පුත මතක තියාගන්න ලෙස පරිදි හැටියට as. Right? ඊට පස්සේ අපි යොදා ගන්නවා during කියන එක කාල සීමාවක් අතර තුන පොඩි කාල සීමාවක් දැන් අපි කිව්වා තමයි ඩියුරින් ස්කූල් වැකේෂන් ස්කූල් වැකේෂන් එක අතර තුන අපි බදුළු ගියා we went to බදුල්ල ඩියුරින් ද ස්කූල් වැකේෂන් පාසල් නිවාඩු අතර තුන කියන්නේ අවුරුදු ගානක් තියෙන එකක්ද නෑ මාස දෙක මාසයක්වත් නෑනේ හිතපුවම මාස භාගයක් නැත්තම් මාසයක් උපරිම මාසයයි තියෙන්නේ අගෝස්තු නම් මාසයයි තියෙන්නේ අන්න එහෙම පොඩි කාල සීමාවක් ගැන කතා කරනවා නම් ඩියුරින් තමයි ගන්නෙ ඩියුරින් දිස් මා මේ මාසය ඇතුළත right during the free time විවේක කාලයේ අතරතුර during the vacation නිවාඩු අතරතුර මෙන්න මෙහෙම during this class මේ class එක අතරතුර මේ පොඩි කාල සීමාවක් තියෙනවා මේ class එකේ during my lunch මගේ lunch time එක අතරතුර අන්න එහෙම මතක තියාගන්න පොඩි කාල සීමාවක් ගැන කතා කරනවා නම් during කියලා කියන්නේ පොඩි කාල සීමාවක් අතරතුර කියලා කියන්නේ කාල සීමාවක් අතරතුර ගැන කතා කරනවා නම් during දාන්නේ මම මේ කියනවා පැහැදිලි වෙනවද ඔයාලට කියන මම මොකද්ද කියන්නේ කියන එක තේරෙනවද ඒක මුලින්ම කියන්න පැහැදිලිද වැඩි අවුලක් නැද්ද කියන මම මේ කියන්න උත්සාහ කරන දේ පැහැදිලිද ධම්මික තේරෙනවද තේරෙනවා සර් අවුලක් නැද්ද තේරෙන්න නැත්නම් අහන්නේ මම කියවන කියන ඔයාලා අහන් ඉන්න මොනවද දන්නේ නිකන් මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි නැත්නම් අහන්න මට I can't understand alright එතකොට මතක තියාගන්න ලෙස පරිදි හැටියට කියනවා නම් ඇස් ගන්න අපි right as a hero as a gift as a habit පුරුද්දක් ලෙස ඊට පස්සේ during කියලා කිව්වම මම ඔයාලට කාල සීමාවක් අතරතුර කියලා පොඩි කාල සීමාවක් අතරතුර during ඊට පස්සේ මතක තියාගන්න among කියන එක යොදා ගන්න among නෙමෙයි among
right ඇහෙනවද මාව did you do you hear me again ආයෙමත් ඇහෙනවද please tell me මට කියන්න කවුරු හරි I do you hear me ahenoda dwara ahenoda hata ahena ora ahenawade hadili ahenawade do you hear me clearly ahena sir all right ayi etakota dan api katha kare emang ne dan during kila kiyuwa kala simawa katha thula mona kala simawada podi kala simawa during kala sima during this school vacation during this class during my lunch and him ඊට පස්සේ මතක තියාගන්න among කියන එක යොදා ගන්න among among නෙමෙයි among among කියලා කියනවා පිරිසක් හෝ කීපයක් අතර ඒ කියන්නේ මතක තියාගන්න දෙන්නේ කර ඊට වැඩි පිරිසක් among කියලා කියන්නේ right ඒ කියන්නේ දෙන්නේ අතර කියලා කියනවනේ between ගන්න අපි ඒ කියන්නේ දෙන්නට වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් among ගන්න පිරිසක් හෝ කීපයක් අතර තුනකට වඩා වැඩි වෙන්න ඕන තුනක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන දෙකක් නම් මම ගන්න බෑ අතර කියන්න. ඒක කියන්නේ between. දෙදෙනෙක්ව දෙකක් අතර. ඒ කියන්නේ ගොඩක් අ තුනක් ඔය වැඩි ප්‍රමාණයක් නම් අපි ගන්නේ මම අතර කියලා කියන්න. among the students students අන්න ශිෂ්‍යයන් අතර. among the students ශිෂ්‍යයන් අතර. among the girls ගහන ළමයි අතර. she is the most beautiful girl. ඒ තමයි ලස්සනම කියන ළමයා. අනේම කියන්න පුළුවන්. මම කියලා දෙන්නම් මේ කොහොම adjectives දාන්නේ කියලා. ඒ ගැන හිතන්න එපා. දැන් හිතන්න මම කියලා කියන්නේ मूवी चित्रपड़ी अतर මෙන්න මෙහෙම මතක තියා ගන්න මං කියලා කියනවා අපි දෙදෙනෙක්ව ඊට වැඩි ප්‍රමාණයක් අතර right ඊට පස්සේ මතක තියා ගන්න within within කියන්නේ ඇතුළත within කියලා කියන්නේ ඇතුළත කියලා කියන්නේ මේ ඇතුළත කියන්නේ ඇතුළ නෙමෙයි කාල සීමාවක් අතරතුර වගේ අදහස් කරනවා බලන්න within ද within න වී සතියක් ඇතුළත අන්න එහෙම සතියක් ඇතුළත කියනවා නම් within න වී within 2 years වසර දෙකක් ඇතුළත අනේ within the limit සීමාව ඇතුළත you must wait your limit you must do your work your limit ඔයාගේ සීමාව ඇතුළත within your limit ඔයාගේ සීමාව ඇතුළත දැන් වැඩ කරන්න අනේ එහෙම මතක තියාගන්න ඇතුළත කියලා කියනවා නම් within right මට කියන්න ඊට පස්සේ පසුව පස්සේ කියනවා නම් අපි යන්නේ after after this class अने आफ्टर दिस क्लास आफ्टर दिस कोर्स यू विल बी एबल टू स्पीक इंग्लिश अने अने हम अपन सिंगल भाषा में पशु पास से किया ना किया ना अपन ये के इंग्लिश लेंगे किया ना वस्ता और आफ्टर तमाय करना होगा आफ्टर यू आर पशु आफ्टर वन तर एकाए दिन पास से आफ्टर स्कूल डिस्कवर इन पास से आफ्टर द कोर्स पाठमाला इन पास से आई विल बी एबल टू स्पीक इंग्लिश आफ्टर कोर्स आफ्टर द कोर्स आफ्टर दिस कोर्स हम अपन किया ना बोलवा मेक सुप्रियर पाठ सुप्रियर अदाला इंग्लिश कथा करने का नाती गेम मैंने अरे अबड़ती मम मगपेम करना गुड़का मगपेम मैंने अभी कथाकर कुहमद कथाकर मम सर की इंग्लिश कथाकर कथाकर अभी अनुगमने देवाल्टी कत्ती अने देवाल्टी पेहदी मकरना अरे इक पाठंकर This is not my duty. එක මගේ කාර්යයක් නෙමෙයි. This is your duty. ඒ නිසා ඔයා කරන්න ඕන මම දැන් මේ කියලා දෙන කාරණා ටික පැහැදිලි කරලා අවබෝධ කරලා කටපාඩම් කරගෙන මෙන්න. I want to speak English now. You must work very hard if you want to learn English. right අන්නේගේ මතක තියාගන්න අපි පිරිසක් හෝ කීපයක් අතර කියනවා නම් හැම වෙලාවෙම යොදා ගන්න ඕන මම. අතුලත කියනවා නම් within ගන්න. පසුව පස්සේ කියනවා නම් after. After you ඔයාට පසු after 1:30 එකයි දින් පස්සේ after school ඉස්කෝලෙන් පස්සේ after this course කෝ පාඩමාලාවෙන් පසු නැත්තම් පස්සේ එන්න මේ පසුව පස්සේ කියනවා නම් after ඊට පස්සේ මතක තියාගන්න පහලින් කියනවා නම් below
පාලින් කියලා කියනවා බිලෝ රයිට් බිලෝ ද පැරග්‍රාෆ් ඡේදයට පහළින් අන්න එහෙම බිලෝ ද මයි නීල් මගේ දන හිසට පහළින් බිලෝ එස්ආයි එස්ආයිට පහළින් මෙන්න මෙහෙම පහළින් නැත් පහළින් කියලා කියනනම් හැම වෙලාවෙම අපි ගන්නෙ බිලෝ පහළින් ඊට පස්සේ මතක තියාගන්න in order to කියන නිපාතපද in order to පිනිස පිනිස කියලා කියනවා අපි ගන්න in order to get a job in order to get job හැකියාවක් ලබා ගැනීම පිනිස in order to a get job to get a job නැත්නම් good job එහෙම දාන්න ඈ ඈ දාන්න job හැකියාවක් ලබා ගැනීම පිනිස in order to get a job හැකියාවක් ලබා ගැනීම පිනිස in order to accept බාර ගැනීම පිනිස in order to learn in english english igranima pinisa anne hima apata kiyalo in order to achieve at karagane pinisa in order to achieve my dreams mage sina sabagari ganeema pinisa laga karagane pinisa anne hima in order to kila kiyana nam api yoda ganne pinisa kila kiyana nam api yoda ganne in order to english bhashave english yen kiyana nam in order to thama ganna ona ape bhashave kiyana nam pinisa pinisa kiyana nam english yen kiyana nam oya welawata ganna in order to ipase mataka thiya ganna hara kiyana nam across across kila kiyana hara Across the river, Gangahara, a name. Across the river, Gangahara. Across the road, Parahara. Across the page, Pituara. Across the schedule, Gyan, Urahisara. Soldiers, Gyan, Urahisara. A name, Harahagi, like you know, Hamela, use Karan, known across English, Kinona, across gun. Single impart and Karagan, across Kianagata, single impart and Karagan, known, Mukadan, Harhagian, Yagan, English and Kianamukadi, had you gone. Him to a Koskianara, Koskianara, him no part of Karanona, Harhagi again on a English and Kanon across. It was a matter of the Yagan, Avata with a evit again around Gun. Avata with a evit around. Right? Avata with a evit again on around Gun. Right? Round you, Obata. Round 230 දෙකයි 30 විතර අන්න round කියන්නේ මොකද්ද එතකොට අවට විතර එවිට round round you ඔබ වට around 230 දෙකයි 30 විතර around the candy නුවර අවට අන්න එහෙම round කියලා කියනවා අපි යොදා ගන්න ඕන මතක තියා ගන්න අවට විතර එවිට කියනවා අපි යොදා ගන්න around right ඊට පස්සේ උඩින් ඉහළින් කියනවා නම් over උඩින් ඉහළින් එකෙන ඔයා හිතන්නේ මේ උඩින් කියලා කියන්නේ අපිට අත දාන්න පුළුවන් බිත්තිය උඩින් අරගෙන උඩින් කියලා කියන්නේ ඕවා කියන්නේ මතක තියාගන්න මේ ඕවා කියනකොට අර උඩින් අත දාන්න පුළුවන් නිකන් අර බිත්තියක් උඩින් නිකන් අර එහෙම අත දාන්න පුළුවන් එකක් මම හිතන්නේ කොහෙන් උඩින් අපිට අත දා ගන්න පුළුවන් ඒ වට තමයි ඕවා දාන්නේ එහෙම එකක් නැත්තම් ඔයාලට තේරෙන්නේ නැහැ ඕවා කියන්නේ කොහොමද කියලා Over the mountain, right? Mother Diagan, Kanda Dihali. Over the wall, Bithia Dihali. A name, huh? Yelin Kinan Mother Diagan, over Ganyabi. Right? Udin Yelin Kil, Bithia Udinatam, Bithia Dihali. It was a accept. Accept Neme, make an accept. Apidangatana, accept Kinaga, accept Kinaga, Degatian, and Kriapa, they could accept Kian. Accept Kian again, a baragana, Metanagian, accept Neme, accept. Accept. देखो पढ़ला गंदे वे accept क्या ने हैर. Accept Friday. सिकुरा दा हैर. अनहेम. Accept UK. UK हैर. Accept कासुन. कासुन हैर. Accept. Accept ने में. Accept. के समान बात देखा तीन ने वर्दा तेरुंग गंदे बा accept. Right. Accept क्या ने हैर. इधर बसे in front of क्या ने इधर बीटर. In front of the gate. Gate to इधर बीटर. In front of the lion, singhek idiri pita. In front of the cinema, cinema shalawa idiri pita. Anne hema, in front of kiyana eka yoda gannawa api. Idiri pita kiyala kiyanna. Right, ara den over kiyana ekata udaharana over 60, 60 ta wedi. Over the mountain, kanda dihalin. Over the roof, wahale dihalin. Anne hema, over kiyana eka api yoda gannawa me. Udin kiyanna, udin dihalin kiyala kiyanna. Over. Right, over again, Udinil, Negan Armangu, Atadana Pulua, over the
රූෆ් වහලේ ඩියලින් නිකන් අත දාන්න පුළුවන් නිකන් හිස්තනක් තියනනේ ඊට උඩින් දාන්න. එහෙම නිකන් කන්ද ඉලින් කන්දලේ හැබැයි අත දාන්න එක මොකක් හරි යවන්න පුළුවන් බෝලයක් හරි යවන්න පුළුවන් අපි ගහලා. අන්න එහෙම ඕවර් කියලා කියන්නේ උඩින් ඩියලින් කියලා කියන්නේ. ඒ ඕවර් කියන එක තේරුම් ගන්න. මොකද්ද මේ ඕවර් කියන්නේ කියලා. එක්සෙප්ට් කියන්නේ හැර. ඊට පස්සේ ඉන් ෆ්‍රන්ට් ඔෆ් කියන්නේ ඉදිරි පිට. රයිට්. මෙන්න මේ මතක තියාගන්න. උඩ මත සතිය දවසක් මාස දිනයක් වොන්. යට යටද යන්න ළඟාසල නිය ටර්නර් 2 කුඩා ස්ථාන නිශ්චිත වේලාවක් ඉසව්වක් නම් ඇට් සදා උදෙසා විනුවෙන් තිස්සේ නම් 4 තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් නම් ලෙස පරිදි හැටියට ඇස් කාල සීමාවක් අතරතුර පොඩි කාල සීමාවක් අතරතුර ඩියුරින් පිරිසක් හෝ කිහිපයක් අතර අමා ඇතුළත විදින් පසුව පස්සේ ආෆ්ටර් පහලින් බිලෝ පිනිස ඉන් ඕඩර් 2 හරහා ක්‍රොස් අවට විතර එවිට අරවුන් තුරුතෙක්කම් till until උඩින් නිහලින් over except her ඉදිරි පිට in front of right නෝක තමයි කතාව right ඊට පස්සේ තියෙනවා from කියන්නේ ගෙන් සිට from කියලා කියන්නේ ගෙන් සිට මොනරාගල සිට I am from මොනරාගල සිට ගෙන් සිට අන්න එහෙම from you ඔයාගෙන් ගෙන් සිට from අනුරාධපුර අනුරාධපුරේ සිට from 12 to 17 දොලේ සිට 17 දක්වා right මතක තියාගන්න 12 to 17 ඒ කියන්නේ දොලේ සිට from දොලේ සිට 17 දක්වා from කුරුණෑගල කුරුණෑගලින් කියලාත් කියන්න පුළුවන් කුරුණෑගලින් සිට කියන්න පුළුවන් කුරුණෑගලින් from කුරුණෑගලින් අන්න එහෙම from කියලා කියන්නේ සිට ගෙන් සිට ඊට පස්සේ මතක තියාගන්න towards කියන්නේ දෙසට අපි අපේ භාෂාවෙන් දෙසට කියනවා නම් අපි ගන්න ඕන towards right toward the success සාර්ථකත්වයේ දෙසට සාර්ථකත්වයේ you can run your toward the success වාගේ සාර්ථකත්වයේ දෙසට වඩන්න පුළුවන් දුවන්න පුළුවන් අනේ right මතක තියාගන්න towards කියලා කියන්නේ towards කියන්නේ දෙසට toward the success සාර්ථකත්වයේ දෙසට towards ගම්පහ ගම්පහ දෙසට ගල්ගමුව towards ගල්ගමුව ගල්ගමුව දෙසට towards your goal ඔයාගේ අරමුණ දෙසට right අන්න එහෙම මතක තියාගන්න towards කියලා කියන්නේ දෙසට ඊට පස්සේ like කියන්නේ කැම වගේ දැන් අපි like කියන්නේ කැමතිනේ අපි අදින කතා කරද්දි like කියන්නේ ක්‍රියාපදයක් විදිහට සලකන්න පුළුවන් පොතක් ඒක preposition එකක් විදිහට සලකන්න පුළුවන් ඒක අපි කියන දැනත් එක වෙනස් වෙනවා ඒක මට මෙතන ඉඳන් කියන්න බැහැ හරියටම මේක like කියන එක නිපාත පදයක්ද නැත්නම් ක්‍රියාපදයක්ද කියන එක තීරණය කරන්න ඕන subject එක ඉඳලාම තමයි right මතක තියාගන්න like කියන එක ක්‍රියාපදයක් විදිහට කැමතියි කියලා දැනන්න පුළුවන් ඒ වගේම like කියන එක වගේ කියලා කියන්නත් දැනන්න පුළුවන් වගේ as a preposition preposition එකක් ලෙස an as කිවි මම අර කියව කතාව තමයි ඔය තියෙන්නේ එහෙනම් මම කතා කරන්නේ මේ මම දැන් ඉංග්‍රීසි කතා කරනවානේ මම ඉංග්‍රීසි වලට උගන්වනවානේ ඉගෙන ගත්තා මම ඉගෙන ගත්තානේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත නිසානේ කතා කරන්නේ එහෙනම් මම උගන්වන්නේ ඒ ඉගෙන ගත්තේ කොහොමද ඒ ක්‍රමවේද මම ඔයාලට කියලා දෙන්නේ මම ඉගෙන ගත්ත විදිය තමයි මම කියලා දෙන්නේ right ඒක තමයි මගේ සිස්ටම් එක. එහෙම කරාම තමයි ඉංග්‍රීසි කියන්නේ. ඒක එක එක සර්ලා එක එක විදිහට ඉගෙන ගන්න. එයාලා ඒ අදාළ විදිහට කියලා දෙනවා. ඒකේ මගේ සිස්ටම් එක තමයි මේක. එතකොට like කියන්නේ පුතා මතක තියාගන්න වගේ කියන්න තමයි මෙතන ගන්නෙ. Like your sister ඔයාගේ සහෝදරිය වගේ. අන්න එහෙම. Like a fool මෝඩයෙක් වගේ. මතක තියාගන්න like මහේ like මහේල just like මහේල වගේමයි. මතක තියාගන්න like කියන්නේ වගේ කියලා වගේම නිකන් වගේමයි. She is just like her mother ඇගේ අම්මා වගේමයි එයාත් අන්න එහෙම එයා ඒ වගේ එයාගේ අම්මා වගේම ලස්සනයි කියන්නේ just like වගේමයි right මතක තියාගන්න වගේමයි කියලා කියන්නේ like ඒත් වගේ කියන්නේ like just like වගේමයි අයි ඊට පස්සේ මතක තියාගන්න with with කියන්නේ අපි ගන්නවා with සමග එකකින් කියලා කියන්නේ with kin කියන්නේ දැන් පීයකින් පොරොවකින් අලවංගුව කින් කින් අන්නේ කින් කියනවා නම් විත් ගන්න සමග එක කින් right මතක තියාගන්න මෙන්න මෙහෙම විත් මයි ෆාදර් මගේ තාත්තා සමග with you ඔබ සමග right with the red pen රතු පෑනකින් with my family මගේ පවුල අය සමග with a crowbar අලවංගුවකින් with a knife පීයකින් අන්න එහෙම විත් කියන එක යොදා ගන්නවා අපි සමග එක කින් කියලා ඊට පස්සේ තොරවන මැදිව නැතිව කියන්නේ without without කියන එක යොදා ගන්නවා අපි තොරවන මැදිව නැතිව කියලා කියන්නේ
කියන්නේ මෙහෙම උදාහරණ කියන්නම් මම without a laptop laptop එකක් නැතුව we can't learn we can't do my university work without a laptop laptop එකක් නැතුව campus එක වැඩ කරන්න බෑ මට අන්න ඒ නොමැතිව කියලා කියනවා මතක තියාගන්න without without a laptop laptop එකක් නොමැතිව without a, without my friend මගේ මිතුරව නොමැතිව without my girlfriend මගේ ගැල්ලම යනවා නොමැතිව එහෙම කියලා කියන්න පුළුවන් ආඩ without you ඔයා නැතුව i can't live I can't live without you. ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා අද යවන්නේ. බුද්ධි කියවන්න කාටද ඈ? Right? එතකොට without learning English. ඉංග්‍රීසි ඉගෙන ගන්න නොමැතිව. Without learning English you can't good you can't get good job. ඔයාට හොඳ ජොබ් එකක් ගන්න බෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න නැතුව. ඉංග්‍රීසි හැමෙන් කොට දාගෙන ගේමක් ගහ ගන්නවා නම් ඔයාට අර ජොබ් එකක් ගන්න පුළුවන් වුණාට ඒක ජොබ් එක අවුලක් නැති ජොබ් එකක් ගන්න කියන. සර් සීන් එකේ ඉන්න ඕන නම් අර නිකන් අවුලක් නැහැ සර් මං කරන්නම් කියනවට වඩා ඔයා නිකන් සර් වෙලා මොන හරි දේවල් කරන්න තියෙනවනම් එහෙමනම් you must learn in english ඈ ඉංග්‍රීසි කියන්නේ ඉතාලි වැදගත් නේ ඔයාට කරව ඉන්න ඔයාට සර් වෙන්න ඕන නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එතකොට ඔයාට සර් වෙන්න පුළුවන් දවසක ඈ අන්න එහෙම මතක තියාගෙන නැත්තම් සර්ට සර් ගියාම ඔයාට ඉන්න ඕන වැඩිය කරා අන්න එහෙම මතක තියාගන්න without කියන්නේ තොරව නොමැතිව නැතිව right ඊට පස්සේ since කියනවා සිට ඉඳන් since my childhood මගේ පොඩි කාලේ ඉඳන් අර කිව්වේ අපි මම බල්ලන්ට බය හිටියා පොඩි කාලේ ඉඳන් since කියලා කිව්වේ ඒකයි since my childhood සිට ඉඳන් කියලා කියන්න right එතකොට මතක තියාගන්න since last week ගිය සතියේ ඉඳන් since 2002 2002 ඉඳන් right since my childhood මගේ ළමා කාලේ ඉඳන් මෙන්න මෙහෙම මතක තියාගන්න since කියන එක අපි යොදා ගන්නවා සිට ඉඳන් කියලා කියන්න right ඊට පස්සේ අපි කියනවා by by කියන එක යොදා ගන්නවා මේක within මගින් විට වෙනකොට කියන ඔය ඔක්කොම කියන්න ගන්නවා passive voice වලදී within අර්ථයෙන්නේ දැන් මේක අපි යොදා අපි grammatically කොහොමද use කරන්නේ කියලා මම පැහැදිලි කිරීමක් කරන්න දැනට මතක තියාගන්න ඔබ අපේ සිංහල භාෂාවෙන් within මගින් විට වෙනකොට by ගන්නවා කියලා විසින් මගින් විට වෙනකොට බයි තමයි ගන්නෙ. ඉංග්‍රීසියෙන් කියද්දි බයි තමයි අපි යූස් කරන්න ඕන. right by 2:30 2:30 වෙන විට by tomorrow හෙට වෙන විට by the teacher ගුරුවරයා විසින් අන්න එහෙම බයි කියලා කියන්නේ විසින් මගින් විට වෙනකොට. right by කියන්නේ විසින් මගින් විට වෙනකොට. ඊට පස්සේ අපි අර දැන් කතා කරපො close to. දැන් අපි කියවන කිට්ටුව සමීපාසන්නේ සියගිරියේ පීඩා තිබින්නේ දමුල්ල කිට්ටුව. අන්න එහෙම කිට්ටුව සමීපාසන්නේ බුද්ධික මතක තියාගන්න. කිට්ටුව සමීපාසන්නේ නම් close to තමයි ගන්නෙ. right අදින් පස්සේ දාන්න near nearby නෙමෙයි close to දාන්න. අන්න එහෙම close to bank. bank වල සමීපේ close to bank. close to the school පාසල කිට්ටුව. ඒකේ කිට්ටුව සමීපාසන්නේ ඔය අර්ථ. කිට්ටුව සමීපාසන්නේ close to තමයි ගන්නෙ. close to my heart මගේ හදවත සමීපව. හදවතට සමීපව. අන්න එහෙම close to කියන එක යොදා ගන්නවා අපි කිට්ටුව සමීපාසන්නේ කියලා කියන්න. කිට්ටුව සමීපාසන්නේ. ඊට පස්සේ on to කියලා කියන්නේ උඩට. උඩට කියලා කියන්න on to ගන්නවා. on to roof වාලේ උඩට. උඩ කියලා කියන්න ගන්නවා on to the stage වේදිකාව උඩට on to the bed ඇඳ උඩට. the cat jump on to the my bed මගේ ඇඳ උඩට පැනන පුසා. on to කියන උඩට. right on to කියලා කියන්නේ එතකොට අපි උඩට කියලා කියන්න. alone කියන්නේ දිගිය ඔස්සේ you must alone your path ඔයාගේ path එක දිගේම යන්න ඕන alone කියන්නේ දිගිය ඔස්සේ කියන එක right alone the main road ප්‍රධාන පාර දිගේ alone දිගේම alone කියන්නේ තනියෙන් නෙමෙයි alone කියන එක තනියෙන් කියන්නත් ගන්නවා මෙතන alone කියන්නේ දිගේම දිගිය ඔස්සේ කියන්නේ alone the main road ප්‍රධාන පාර දිගේ alone the footpath අඩි පාර දිගේ alone the cross road හරස් පාර දිගේ අන්න එහෙම alone කියන එක යොදා ගන්නවා අපි දිගිය ඔස්සේ කියන්න. right due to කියන එක යොදා ගන්නවා හේතු කොටගෙන due to කියන එක යොදා ගන්නවා හේතු කොටගෙන ඒ කියන්නේ due to covid 19 covid 19 හේතු කොටගෙන ඔයාලට අහුවිලා ඇති. නිපාත පදයක් මේක. හේතු කොටගෙන because කියන අර්ථය එන අර්ථය තව එකක්. due to rain වර්ෂාව හේතු කොටගෙන due to the lack of money මුදල් නොමැතිකම හේතු කොටගෙන මුදල් හිඟකම හේතු කොටගෙන අන්න එහෙම due to කියන එක යොදා ගන්න මතක තියාගන්න හේතු කොටගෙන reason එකක් කියන්න ගන්නෙ. right due to කියන්නේ හේතු කොටගෙන. ඊට පස්සේ of අයිති හැඟවීමකදී of යොදා ගන්නවා. අයිති හැඟවීමකදී of
University of Kalaniya. I am University of I am student of University of Kalaniya. Mama Kalaniya Vishwavidyalaya shishye. Anna hema. Right mataka thiyaganna. Of kiyana api yoda gannawa. අයිතියක් හැඟවීමකදී of University of Kalaniya President of America ඇමරිකාවේ ජනාධිපති friend of mine මගේ යාළුවෙක් knowledge of English knowledge ඉංග්‍රීසි භාෂාවේ දැනුම අන්න එහෙම of කියලා අපි ගන්නවා අයිති හැඟවීමකදී යම් කිසි අයිතියක් හැඟවීමකදී යොදා ගන්නවා of into කියන කියන්නේ ඇතුළට into ඇතුළට කියනවා නම් into තමයි ගන්නෙ ඇතුළට කියනවා නම් අපි into කියන විපාදවල තමයි යොදා ගන්නෙ right into the class පන්ති ඇතුළට into the box පෙට්ටිය ඇතුළට into the room කාමරය ඇතුළට මෙන්න මෙහෙම into කියන එක යොදා ගන්නවා අපි ඇතුළට කියන්න ඊට පස්සේ මතක තියා ගන්න through කියන්නේ මේක ඉතාල වැදගත් අවබෝධයෙන් අහගෙන ඉන්න නිදා ගන්න එපා අවබෝධයෙන් අහගෙන ඉන්න මොකද්ද මම මේ කියනවා ඉතාම වැදගත් when we are speaking very important we must learn if you want to if you must learn if you want to speak in english ya eken inda avabodhen mahagena inna therena naththan ahanne man mokadda me kiyanne kiyala warniyan aul wage ne wa igena gana thina meeta wala wenas arthayak kiyanna mata man kiyala denna meka kohomada eke denna kiyala right into kiyanne athulata through kiyanne tulin ne tulin kiyala kiyanne through gannawa through the jungle kale tulin through the lesson paadama tulin through the advice අවවාද තුලින් මෙන්න මෙහෙම through කියන එක යොදා ගන්නවා තුලින් කියලා කියන්න right through කියන එක යොදා ගන්නවා තුලින් මේක මේ විදිහම තියෙනවා ඔයාලගේ PDF එකෙත් ඈ ලියා ගන්නද කියලා බලන්නකෝ ඔයාට දාලා තියෙන PDF එකේ තියෙනවා ඊට පස්සේ between කියන්නේ දෙකක් හෝ දෙදෙනෙක් දැන් මොකුත් ලියන්න එපා ඒ කියන්නේ දැන් ලියන්න try කරන්න එපා හේතුව මම මේ විදිහම දීලා තියෙන්නේ ඒ කියන්නේ ලියන ගමන් understand කරගන්න අමාරු ඉගෙන ගන්න බෑ හැමයි මුලින් අහගෙන ඉන්න ඕන මොකද්ද කියන්නේ ඒ නිසා තමයි මම ඔයාලට ඔල්රෙඩි දුන්නේ PDF එක ඒක ලියා ගන්න නැත්නම් පස්සේ ක්ලාස් එකේ පස්සේ ලියා ගන්න පන්ති අතරතුර you don't anything while I am teaching මම උගන්නන අතරතුර මොකුත් කරන්න එපා කියන දේ අවබෝධයෙන් හරි මම වාක්‍ය ලියනකොත් ඒක විතර ලියන්න එතනින් එහාට ඉරක්වත් අඳින්නේම ෆෑනක් ඕනිම නැහැ ඒ කියන්නේ මේ වෙනකම් පොත් පුරවලා 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 ඔවා පොත් පුරවුවා කියලා අපට වී කාන්ට් ඉස්පී මේක ප්‍රායෝගිකව භාවිතා කරන්නම ඕන ඒ නිසා මොකුත් ලියන්න නැතුව අහගෙන ඉන්න තුලින් කියලා කියනන through හරි දෙකක් හෝ දෙදෙනෙක් අතර කියනවනේ බිට්ටි දැන් තුනක් හෝ ඉරි වැඩිනා මොකද්ද කිව්වේ මම මේ දෙකක් හෝ දෙදෙනෙක් අතර කියලා කියනවනේ මතක තියාගන්න between you and me ඔයයි මායි අතර have an affair affair එකක් තියෙනවා ඔයයි මායි අතර affair එකක් තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා between 10 and 20 10 20 අතර අන්න එහෙම between කියන එක අපි යොදා ගන්නවා දෙකක් හෝ දෙදෙනෙක් අතර කියන්න උජ්ජලන් දෙකක් හරි යම් කිසි වස්තුන් දෙකක් අතර between this book මේ පොත් දෙක අතර right beyond කියලා කියන්නේ එහායින් ඔබෙන් beyond කියන එක යොදා ගන්නවා අපි එහායින් ඔබෙන් කියනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් ගන්නෙ beyond beyond the river ගඟට ඔබෙන් නැත්නම් එහායින් beyond the කුරුණෑගල කුරුණෑගලට එහායින් beyond the repair repair එකට එහායින් ඒ කියන්නේ අපි beyond the accept අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා එහා පැත්තේ beyond my beyond expect my result mage man bala poruththun result ekata iha patte result ekak thiyena oyata anna hema beyond kiyala kiyanne mathaka thiya ganna iha in obben right gana pamana kiyana nan about gana pamana kiyana nan about pera kalin kiyana nan before right pera kalin kiyana nan before right behind kiyala kiyana pitu pasin behind kiyana pera kalin kiyana nan before behind kiyana nan pitu pasin ඒ කියන්නේ පෙර කලින් කියන නම් before නේ කොහමද ඒකට උදාහරණ before 2 hour පෑය දෙකකට පෙර before the meeting එකකට පෙර before this class මේ class එකට කලින් I had my lunch මගේ දවල්ට මගේ රාත් I had my supper මගේ රාත්‍රි ආහාරය මං කෑවා right අන්න එහෙම before කියලා කියනවා before you ඔයාට පෙර before 2 hour පෑය දෙකකට පෙර before the meeting එකකට පෙර කියලා පෙර කලින් කියලා කියන නම් before අවසාන එක තමයි ෆයිනල් වන් තමයි behind කියන්නේ පිටුපසින් behind her ඇයට පිටුපසින් behind the wall විත්තියට පිටුපසින් behind the door දොරට පිටුපසින් අන්න එහෙම behind කියන එක යොදා ගන්නවා අපි පිටුපසින් කියලා කියන්නේ එන්න මේ ටික කඩපාඩම් කර යුතුම දැන් ආයෙත් කියන්නම අවබෝධයෙන් අහන් ඉන්න 40ම කියන්නම් උඩ මත සතිය දවසක් මාස දිනයක් නම් මොන යට යටතේ යන්න
right ළඟ අසලනීය turn to කුඩා ස්ථානය නිශ්චිත වේලාවක් ඉසව්වක් නම් at සදා උදෙසා වෙනුවෙන් තිස්සේ නම් for තුල ඇතුලේ මාසයක් අවුරුද්දක් ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් භාෂාවක් නම් in ලෙස පරිදි හැටියට as කාල සීමාවක් අතරතුර පොඩි කාල සීමාවක් නම් during පිරිසක් හෝ කිහිපයක් අතර එම ඇතුළත within පසුව පස්සේ after පහලින් below finish in order to හරහා across අවට විතර එවිට around තුරුත එක්කම till until උඩින් ඉහළින් over except හැර in front of ඉදිරිපිට gen sit behind gen sit from towards desert like වගේ just like වගේමයි සමග එක්ක kin with තොරවන මැති වෙනතිව without sit ඉඳන් since විසින් මගින් විට වෙනකොට by kittu samipasanne close to උඩට on to දිගේ ඔස්සේ alone හේතු කරගෙන due to ඓතිහාසික වීමකදී of into තුලින් through තුලින් into කියන්නේ ඇතුළට through කියන්නේ තුලින් දෙකක් හෝ දෙදෙනෙක් අතර between behind open beyond ගැන පමණ about පෙර කලින් before behind පිටුපසින් right did you understand how to use preposition how to make phrases කොහොමද හදාගන්නේ කියලා ඒ කියන්නේ අවබෝධ වුණාද වැඩි හදාගන්න මොකද්ද මම කියුවේ කියලා පැහැදිලිද මුලින් මේක කියන්න කියන්නේ මම කියන්න උත්සාහ කරපු දේ පැහැදිලිද කියන්නේ ඔයාලට මේ අර දින කාල වකවානු සහ ස්ථානයක් දාද්දි කොහොමද දාන්නේ කියලා ඔයාලට පැහැදිලිද මෙන්න මේ preposition ටික යොදා ගන්න විදිය පැහැදිලිද did you understand ඔව් සර් පැහැදිලි ඔරයිට් දැන් මේ පැහැදිලි වුණාද ඒක මට පාඩම් කරන්න ඔරයිට් දැන් ඔය පැහැදිලි වුණ දේ මට කියන්න රයිට් අපි දැන් මට මං අපිත් මාත් කඩපාරම එකපාරක් කියවන්න නෑ මං අහන තුරු ඔයා කියන්න ඕනේ මොකද්ද අපි යොදා ගන්න preposition එක කියලා දැන් මට කියන්න හිතුනොත් එමෙ උඩ මත සතිය දවසක් මාස දිනක් අපි ගන්නෙ මොකද්ද උඩ මත සතිය දවසක් මාස දිනයක් ගත්තොත් අපි ඒක වගේ එකක් આવොත් අපි ලියන්න ගන්නෙ මොන preposition එක on very good යට යට දෙ කියනන පුතා යට යට දෙ under ළඟ අසලන නිය හැමෝම කතා කරන්නේ ඉංග්‍රීසි කතා ඔව් ඉංග්‍රීසි කතා කරලා පාඩම් කරලා කොට දාන්න ඕනේ හැමෝම කතා කරන්නේ ළඟ අසලන නිය ටර්න් ඕන මොකද්ද 2 2 අනාරි කුඩා ස්ථානයේ නිශ්චිත වේලාවක් ඉසව්වක් නම් මොකද්ද yes සදා උදෙසා වෙනුවෙන් තිස්සේ නම් මොකද්ද yes 4 ගන්නේ තුල ඇතුලේ මාසයක් අවුරුද්දා ගමක් නගරයක් දිස්ත්‍රික්කයක් රටක් තාවක් නම් ඔ ලෙස පරිදි හැටියෙන මොකද්ද ඇස් කාල සීමාවක් අතරතුර පොඩි කාල සීමාවක් කියුරි අනාරි පිරිසක් හෝ කිහිපයක් අතර තමා තමා මොනවද කියනවා විතින් 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 පසුව පස්සේ කියන මොකද්ද කියන්නේ පසුව පස්සේ යස් පහලින් පහලින් කියනවා below below finish කියන මොකද in order to very good නැහරි හරහා කියන මොකද හරහා across අවට විතර එවිට කියන මොකද around තුරුතේ කම් කියන මොකද until උඩින් නියලින් කියන මොකද උඩින් නියලින් කියන මොකද order හැර කියනවා මොකද්ද හැර කියනවා accept අනාරි accept නෙවෙයි accept very good අනාරි ඉදිරි පිට කියනවා මොකද්ද in front of ඔ ගෙන් සිට දක්වා කියනවා මොකද අනාරි from desert කියනවා නම towards වගේ නම් like ඔව් වගේමයි නං වගේ නං ලයික් වගේමයි just like very very good මට කියන්න සමග එකකින් කියනවා නම් මොකක්ද පීයකින් පොරවකින් with තොරවන මැදි නැතිද without සිත ඉඳන් කියනවා මොකක්ද ගන්න සිත ඉඳන් කියනවා මොකක්ද සිල් සනාරි මට කියන්න විසින් මගින් විට වෙනකොට නම් bye බයි ඔව් ළඟ කිට්ටුව සමීපාසන්න මොකක්ද සමීපාසන්න close to උඩට කියනන මොකක්ද on to දිගේ ඔස්සේ along
ඔව් හලෝ හේතු කොටගෙන කියනවා මොකද්ද හේතු කොටගෙන ඩියුටු ඩියුටු වන්නාරි ඩියුටු ඔව් අයිඩියා කංගෝ ඉමේකද ඔව් වෙරි ගුඩ් ඊට පස්සේ මට කියන්න තුලින් කියනවා මොකද්ද ගන්නේ තුලින් තු 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 ඔව් දෙකක් හෝ දෙදෙනෙක් අතර කියනවා මොකද්ද ප්‍රින්ට් between hai nobben කියනවනේ නියොන් ගැන පමන කියනවනේ මොකක්ද කියන්නේ ගැන පමන කියනවනේ අපකට about පෙර කලින් කියනවනේ පෙර කලින් before උනාදී පිටුපසින් කියනවා behind මට කියන්න මට කියන්න තුල ඇතුලේ මාසයක් අවුරුද්දා ගමනක් ගමක් නගරයක් දිස්ත්‍රික්ක රටක් භාෂා මොකද්ද ගන්න මොකද්ද ගන්න උඩට කියනවා මොකක්ද කියන්නේ ඔව් පිනිස කියනවා මොකක්ද කියන්නේ පිනිස කියනවා නා ඉන්නෝඩට ඉන්නෝඩට ඔව් ගෙන්සිට කියනවා මොකක්ද කියන්නේ ගෙන්සිට ෆ්‍රොම් ෆ්‍රොම් පසුපසින් කියන මොකක්ද කියන්නේ පිටුපසින් ඉහයි ඔව් උඩ මත සතිය දවසක් මාස දිනයක් නා උඩා ස්ථාන නිශ්චිත වේලාවක් ඉස්සවක් නම් මොකද්ද ගන්නේ ඇට් යට යට දෙන මොකද්ද ගන්නේ අන්ඩර් රයිට් අන්න එහෙම දැන් මම අහුවාම මැදින් මැදින් අහුවොත් එම ඔයාලට කියා ගන්න පුළුවන් විදියට ලබන සතියේදී පාඩම් කරන්නද මේක ඔයාගේ නෝට් එකෙත් තියෙනවා මම දාන්නම් how to make phrases tute එකක් දාන්නම් ඒක වර්බ්ස් ටිකුත් තියෙන එකක් ලියාගෙන මේකත් අදාගෙන මේටි කඩපාඩම් කරගෙන වෙනවද කඩපාඩම් කරන්න ඕන මේටි කඩපාඩම් කරගත්තා කියලා කිසිම ගැටලුවක් නැහැ ඔයාගේ කිසිම දෙයක් අපත යන්නේ නැහැ මේක පාඩම් කරගත්තා කියන්නේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න අවුල් තියෙන මෙන්න මේ වගේ තැන් ඔයාලට. ඒ කියන්නේ simple present tense, simple past tense, simple future tense කියලා අපි ඉගෙන ගත්තාට am, is, was, will be දානවා කියලා ඉගෙන ගත්තාට we can't speak because we don't have enough practice for speaking. කතා කරන්න practice කරන්න ඕන. ඒ practice කරන්නේ කොහොමද? practice කරද්දී මොනවද අපි use කරන්න ඕන? මොනවද වටාද materials for speaking අපි කතා කරද්දි මොනවද යොදා ගන්න ඕන කොටස් ටික කියන එක තමයි දැන් මේ කියලා දීගෙන යන්නේ. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන ඔය. ඒක ප්‍රැක්ටිස් කරන්න තව ඉස්සරහට වැඩ තියෙනවා. මට කියන්න ඔයාලට පුළුවන් ද මේක පාඩම් කරගෙන ඉන්න ලබන සතියේදී යඩි අවුලක් නැද්ද? පුළුවන් සර්. පුළුවන් සර්. පාඩම් කරගෙන හදාගන්න. රයිට්. මට කියන්න එහෙමනම් මට කියන්න දැන් අද මම ඔයාලට කියලා දුන්නා නෙමෙයි. ඉංග්‍රීසි භාෂාවේ දැන් අපි ඊයේ කතා කරපෙම අද ආයෙත් කතා කරලා වාක්‍ය ටිකකුත් හදලා මේ ඔයාලට තියෙන ප්‍රශ්න අර ඔන්ද දාන්නේ ඉන්ද දාන්නේ ළඟාසල ක්ලෝස් ටු ගත්තේයි ඒකට අදාළව ඔයාලට අර තිබ්බ ගැටලු සාගත දැන් යම් ප්‍රමාණයකට විසඳුන්නේ නැද්ද අවුලක් නැද්ද වහන්න දැන් මේ ප්‍රශ්න තියෙනවා අහන්න දැන් මේ ඔෆ් කියන එක අයිටි හැන්ඩ්ලින් එකදී විතරද ගන්න එක වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා කියන්නේ මම දන්නේ නැති සර් ඔ මොකද්ද ප්‍රොස්ද ඔෆ් කියන ඔෆ් ඔෆ් ද අයිඩියාක ගේම් තමයි ගන්න. ඒ කියන්නේ ඔයා අයිති වාක්‍ය දෙකක් කන්ජන්ෂන් එකක් විදියට නෑ. කන්ජන්ෂන් එකක් විදියට ගන්නෙ නෑ. ඔෆ් කියන්නේ අයිඩියාක ගන්න. නෑ වාක්‍ය. ඔයා කියන්නේ ඔයා දැන් දිග වාක්‍ය උදාහරණයක් කියන්න. නැත්නම් දිග වාක්‍යයක් ගත්තම අර ඔෆ් කියන ඔව් මට කියන්න බලන්න. හරි උදාහරණයක් කියන්න මට. එහෙනම් ඔයා දිග වාක්‍යයක් කොහොමද ඒක ඔෆ් කියන දැන් ඔයාට හම්බෙලා තියෙන නිසා නිකන් කියන්න බලන්න. ඒක කොහොමද කියන්නේ? දැන් මට තේරෙන්නේ නැහැ. ඔව් එහෙනම් ඉතින් එහෙනම් එහෙම මතක නැත්තම් හිතන්නවත් එපා. පැහැදිලිද මම කියන කාරණාව? ඔෆ් කියන්නේ අයිතියක් හැඟවීමට විතරමයි ගන්න. ඒක මම කියලා දෙන්න ග්‍රැමර් එකේ කොහොමද යොදා ගන්න. ඔෆ් කියද්දී ප්‍රාණවාචින පද ගන්නවා. එහෙම කියනවා ප්‍රොනවුන් එක ගන්නවා. ජෙරන්ඩ් එක ගන්නවා කියලා කියනවා. ඒක ග්‍රැමර් වල යූස් කරනවා. දැනට ඔයාලට පැහැදිලිද ඔෆ් කියන්නේ අයිතියක් හැඟවීමට කියලා අර මේ යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ද ප්‍රෙසිඩන්ට් ඔෆ් ඇමරිකා ද චෙයාර්ස් ඔෆ් ක්ලාස් පන්තියේ තියෙන පොටු කියලා පැහැදිලිද එහෙනම්? හරි ඒක හරි. එහෙනම් එතන ඊට do not too much ආ ගොඩාක් හිතන්න එපා. හිතපොම තේරෙන්නේ. හරි. පැහැදිලිද? ඉගෙන ගන්නකම් හිතන්න එපා. ඊට පස්සේ සම්පූර්ණ ඉගෙන ගත්තාම ඔයාලට ওই තියෙන ප්‍රශ්න සේරටම උත්තර එනවා. ඒ නිසා දැනට කරන්න තියෙන්නේ කියලා දෙන පාඩම් සම්බන්ධ විතරක් උත්තර කරගන්න. හේතුනොත් දාන්න හේතුනොත් දාන්න පැහැදිලි නිකන් ඉන්න. හේතුව ඒ අදාළ පාඩම් වලට ඉගෙන ගත්තාම තමයි ඕවරෝල් සේරම ඉගෙන ගත්තාම තමයි ඉංග්‍රීසි කියන එක තේරෙන්නේ. එහෙනම් තෝ භාග භාගින් ගත්තා කියලා ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒකයි මම අර හැමදාම කියන්නේ you must attend this class. හැමදාම මේ පන්තියට සහභාගී වෙන්න ඕනේ if you want to improve your english knowledge. If you want to speak in english. කියන කතාවට එන්න නම්.
I want to I can speak කියන කතාවට එන්න නම් you must attend this class. හැමදාම පන්තිට එන්න ඕනේ ඒක අනිවාර්ය කාරණා. අනිත් එක තමයි උගන්වන්නේ නැති පාඩම් සම්බන්ධයෙන් හිතන්න එපා. මම දැන් ඉගෙනුවා වට ඇල්බර්ට් එක be verb active voice ඉගෙනුවානේ. අන්න ඒ පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න කියලා දෙන්නම්. එතනින් එහාට කිසි දෙයක් සම්බන්ධයෙන් මම උත්තර දෙන්නේ නැහැ. හේතුව එහෙම උගන්වන්න අමාරු. එහෙම උගන්වන්න පුළුවන් උගන්වා කියලා අපට තේරුම් ගන්න අමාරු. හැදිරිද ධම්මික? හරි සර්. හැදිරිද? අනිත් අයට ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න තියෙනවා. පැහැදිලිද? Did you understand what I say today? අද මම මොකද්ද කිව්වේ කියලා තේරුණාද වැඩේ? Everyone can understand. හැමෝටම පැහැදිලි පුළුවන් වුණා තේරුම් ගන්න. මොකද්ද කිව්වේ කියලා? පැහැදිලිද? පැහැදිලි. බුද්ධික පැහැදිලි. All right. උදාර පැහැදිලි, ලයිස් පැහැදිලි නවුලක් නැහැ හැමෝටම. Right. එහෙමනම් මේක ලියාගෙන එන්න මම අර අවුලක් දාන්න. මේක තියෙන ඔයා. All right. ඔයා PDF එකක් තියෙනවා. ඒක යටට ගිහින් බලන්න. ටිකක් පල්ලයට බලන්න. බලන්න මොනවද තියෙන්නේ. ඒකේ තියෙන මේ ටික ලියාගෙන කඩපාඩම් කරන් හදාගෙන එන්න. Right. එහෙනම් now I am going to have a nice day. Goodbye. Yeah.